රුවන් මේක හොඳට වැඩ කරනවද දේශනාව? අහන අය ඉන්නවද? අපි කතා කරමු සතර සතිපට්ඨානය කියන දැන් ඔගොල්ලෝ ඉන්නේ වැරදිම තැන්වල. සතර සතිපට්ඨානය කියන එක තමන්ට ඕන තැන් වලින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ එහෙම දේශනාවල් කළේ නැහැ. හැම එකක්ම තියෙන්නේ මේ පැකේජ් තියෙන්නේ මේවයි. මේ සතර සතිපට්ඨානය කියන්නේ ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඉස්සෙල්ලාම ධම්මානුපස්සනාවෙන් පටන් ගන්න. ඒ තමයි අපේ පළවෙනිම ස්වභාවය. පෘථග්ජන භාවයේ කෙනෙකුට මනසට එබෙන ස්වභාවය තමයි පළවෙනිම එක. ඒක තමයි ධම්මානුපස්සනාව කියලා කියන්නේ. ඒක තමයි දුක දකින එක. එතකොට මොකද මනස සකස් වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම අපිට අපි නවතින තැන අපේ සිහිය උපදින්න ඕන තැන තමයි දුක. ඒ කියන්නේ එතන තමයි අපිට දැන් මේ සිත සකස් වෙලා දැන් අන්තිමට අපි ඉන්න තැන කෙනෙක් වෙලා ඉන්න තැන තමයි දුක. ඉතින් එතන ඉන්නව නෙමෙයි එතන වේගෙම ඒ දුක මේ නිසා අපි තුන්දොර ඇරිලා අකුසලයට යනවා. ඒක ඉතාමත්ම වේගෙන් සිද්ධ වෙන දෙයක්. ඒක ඕගොල්ලෝ දකින්න ඕන. ඒ වේගෙන් සිද්ධ වෙන හැටි දකින්න ඕන. ඒක තමයි ධම්මානුපස්සනාව කියන්නේ. ඉතින් ඒක ඉවර වෙන්නේ තමුන් සෝතාපට්ටි ඵලයට පත් වුණාට පස්සේ තමයි. ඉතින් එතනින් උඩට යන්න මෙතන දකින්න තමුන්ට මේක හොඳටම අවබෝධ වෙලා සෝතාපට්ටි ඵලයට පත් වෙන්න ඕන. එතකොට තමයි තමුන් ඒකට හේතුව උපාදානය කිරීමයි කියන අවබෝධයට යන්නේ. හැබැයි මේව ඕගොල්ලෝ හදාගෙන කරන්න බෑ. තමුන් ඉස්සෙල්ලාම දකින්න ඕන තමුන් තාම පෘථග්ජනෙක් කියන එක. ඒතර පෘථග්ජන භාවයේ ඉඳගෙනයි තමුන් බලන්න ඕන තමුන්ට තේරෙන තැන දුක. නැත්නම් තමුම හිතෙන් හදාගෙන මං දැන් ඉන්නේ අතන මං අතන ඉන්නේ කියලා එහෙම හිතෙන් හදාගෙන බලන්නේ කියොත් මං දැන් බලන්න ඕන වේදනානුපස්සනාම කියලා හදාගෙන කියොත් පෙන්නයි එතන මේ මොගොම් මනස. ආ ඔව් උඹ දැන් එහෙම තමයි කියලා අතන පෙන්නන ඔයාසට. උඹ දැන් එහෙම තමයි කියලා. නිකන් ඉතින් ඊට පස්සේ කතන්දරයක් හදනෝ. මියා හරි මියාගෙන් බේරෙන එක ලේසි නෑ. ඉතින් ඒ වේදනානුපස්සනාව දකින්නවා කියන තැන මා ගැඹුරු තැනක්. එතෙන්ට යනකොට තමුන්ගේ ප්‍රඥාව ඉතාමත්ම සියුම් වෙලා තමුන්ට මේ විදර්ශනාව මේ ප්‍රඥාව තුළ තමුන් බොහෝ සෙයින් දැනගෙන තියෙනවා උපාදානිය සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙන්නත් ඕනේ මදිවට. උපාදානිය සම්පූර්ණයෙන් නැති වෙලා තියෙන්න ඕන. මේ අවබෝධ විය යුතු කාරණා අවබෝධ වෙලා තියෙන්න ඕන. තමුන්ට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය කියන්නේ මොකද්ද කියන එක ඒවා අවබෝධ වෙලා තියෙන්න. නැතුව ඒවා මේ නිකන් කියව හිටියයි කියලා ඒවා මේ වෙන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ඇත්තටම අවබෝධ වෙන්නේ රහත් වුණාටත් පස්සේ තමයි. එතකන් ඒ ගැන එච්චර හොඳටම අවබෝධ වෙන්නේ නැහැ. තමුන් හිතනවා මේ සිතේනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තියෙන්නේ කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ඉතුරු කරගෙන හිත යවනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය මම දැක්කා හිතේ කියලා ඒක ගන්නවා අරගෙන සකස් වෙන සිත යවනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයත් සකස් වෙන සිත අතහැරියම ගියා කියලා අවබෝධ වෙන්නේ නැහැ. ඉතින් කියනවා අපි අනිත්‍ය දකිමින් ඉන්නවනේ සිතේ කියන තැන ඉන්නෝ. දැන් බුදුහාමුදුරුවෝ අනිත්‍ය දකිමින් ඉන්න කියලා හිතේ බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද? ඇති වෙලා නැති වෙලා යන සිත තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දැක ගන්න කියලා කිව්වා. ඒ මොකද? හැබැයි Nirodhaය තුලින් තමයි ඒක දකින්න පුළුවන් වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. ඒක හොඳ ප්‍රඥාව දියුණු වෙලා තියෙන්න ඕනේ මේ ස්වභාවය දකින්න. එතකොට ආත්ම දෘෂ්ටියත් නැහැ අනාත්ම දෘෂ්ටියත් නැහැ එතන. මොකද අපි දැන් දුක නැති කරන්නනේ යන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. එතකොට රහතෙක් වුණාම රහතට අනිත්‍ය දුක්ඛ අනාත්ම එකක් තියෙද? යාට නැහැ ඒවා. ඇයි මේවා අවබෝධ කරලා ඉවරයිනේ. යා ඒක අවබෝධ කරා ඒක ඉවරයි. දැන් අවබෝධ කරන ඒවා එකතු කරගන්න ඕනද? දැන් මට ආරෂ්ඨායක මාර්ගයක් තියෙද? නෑ.
මට කර්ම හැදෙන්නේ නැහැ කියලා හිතෙන් අත්හැරලා කරන්න ඕනද දේව? හිතෙන් අත්හැරලා කරන්න නම් ඉතින් කර්ම තියෙ මේ මේ කෙලස් තියෙන්න ඕන. තියෙනව නම් තමයි අත්හැරලා කරන්න ඕන. කෙලස් සියල්ල විනාශ කරාට පස්සේ ආයෙත් ප්‍රශ්නයක් නැහැ. මේ සියල්ල අවබෝධ කරලා අතහරින්න තියෙන්නේ. ඒවා තියාගත්තොත් ළඟ ඒ දැන් ඕනකේ මේ ගොඩ කල් ඉඳලා ඉන්නේ කෙනෙක් හැමදාම හුත් කියන්නේ අනිත්‍යයි නේ මේ සීරම. මේ මිනිස්සේ කල්ලන් ඉන්නේ. තව කවුරු හරි හුත් කිය අනාත්මයි නේ මොකෙක්වත් නැහැ නේ මේකේ. ඒයි දෘෂ්ටි. බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ මේ මේකක්වත් අල්ලන්න කියලා. සමුදය නිරෝධය අල්ලගන්න කිව්වද? නැහැ. මේකේ ස්වභාවයන් හඳුනාගෙන අවබෝධ කරගෙන අතහැරලා දාන. ඒකට ප්‍රඥාව දියුණු වෙන්නේ. අර වල්ලන් හිටියොත් ප්‍රඥාව දියුණු වෙනවද? නැහැ අරකිනේ ඉන්නේ. අර දැන් මෙයා කිව්වේ මොකක්ද එක? මට ඒව අහන්නත් වැල්වට අරන් මං ආස නැහැ අහන්න. දැන් කියයි රාහතුන්ට ආසාවල නැහැනේ ඉතින්. ආස නැහැ කිව්වේ. හරි. හරි කෝලන් තියෙන්නේ මේ රහතව මේව කරගන්න. එහෙම එහෙම තමයි කියන්නේ නේද? රහතට මම නැහැනේ ඉස්සර මම කියන වචනේ කියන්න බෑ. රහතට මම නැහැනේ ඔය හොර රහතෙක්. උඩ ඉතින් කතා කරන්න වෙන්නේ නැහැ. උඩ හස්ත මුද්‍රාවෙන් තමයි. ඉතින් ඒකත් මුන්ට අහන එක ඉගෙනගෙන ඉන්න. පොළවේ පය ගහලා ඉන්න රහත්තු ආවේ මගෙන්. අනිත් ඒ උඩින් යනවනේ. උඩින් යන්නේ උන් රහත්තු නෙමෙයි. පොළවේ පල පය ගහපන්. අත්ත ඇති සැටියෙන් කියපන් උඹ තුල සිද්ධ වෙන. බොරු මවාපෑම් ඕන්නෑ. බුදුහාමුදුරුවෝ කියන්නේ නිහතමානීත්වයේ උපරිමය. පොළවේ පය ගහලා ගියේ හැම වෙලාවෙම. උඩින් ගියේ නෑ. මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් කතා කරේ. ඒ කාලේ තේරෙන භාෂාව තමයි මේක නේද? මේව පාලිද මන්න දන්නේ නැහැ මේව මොනවද කියලා. පාලිද සංස්කෘතද මේ වචන? දන්නේ නැහැ මොනව වුණත් බුදුහාමුදුරුවෝ මේ ඕනම මිනිසෙකුට තේරෙන මම කතා කරනෝ වගේ. දැන් මම කතා කරන එක තේරෙන්නේ නැහැ කියන්න බෑනේ මොකෙකුටවත්. හරි? තේරෙන්නේ නැත්තම් මං දන්නෝ තේරෙන භාෂාවන උකුන්ට කියලා දෙන්න. අන්න එහෙම කිව්වම තේරෙන්නේ. ඒතර උට බයින්නම් වෙනෝ බිමට. බුදුහාමුදුරුත් කතා කරේ එහෙමයි. රහතන් වහන්සේලත් කතා කරේ එහෙමයි. නැත්තම් තේරෙන්නේ නැහැ නේ අනේ. මේ තමුන්ගේ මේ මිනිස්යාගේ මනස දැන් මනස ගැන කවුදා? දැන් මම අවබෝධ කරගත්තට පස්සේ මම මේ තේරෙන්නේ නැති මිනිසුන්ට නේ දැන් මේ කියලා දෙන්න යන්නේ මනස ගැන නේද? ඒකට මේ මිනිස්යාට තේරෙන්න එපා. මේ මිනිස්යාගේ හිත දකින්නේ කොහොමද කියලා? ඉතින් උට ටිකක් බැනලා බලනවා. බැන්නම උගේ හිත මොකද වෙන්නේ? මොකද වෙන්නේ උට බැන්නම්? රිදෙනවද නැද්ද? ඒතර මං කියන අන්න ඒක තමයි උඹේ හිත. අන්න ඒක තමයි මේ දකින්න කියලා කියන්නේ. එතකොට ඌ ඒ වෙලාවෙ ඉඳලා ඒක දකින්නවද නැද්ද? අඥානෙක් නම් මොන දැකිල්ලද? මං නම් එන්නේ නැහැ ඔය ගෑණිගේ ළඟට. මගේ ආත්ම ගෞරවය කුඩු පට්ටම් කරලා දැම්ම ඔය ගෑණි. කතා කර විදිය මට එහෙම කතා කරනවද? අපි මේ හොඳ බණ භාවනා කරලා ලොකු ලොකු තැන්වල ඉඳලා ආපුවා. දැන් නගිනවද නැද්ද මේක හොඳට? එනවද නැද්ද? සර්පය නගින්නේ ළඟ. නැගිනේ? ඔයගේ සර්පේ නැග්ගද? මට මොකුත් තාම කිව්වේ නැහැ මේ. ඕ මොකද්ද අර හොඳ කතාවකුත් තියෙනව නේද? මොකද්ද? අතනෑරි මෝඩයා කියන්නේ මොකද්ද? විස ගෝර සර්පයා දැක අතනෑරි මෝඩයා. කවුද? සිත නොදකින එක. සර්පය දැක්ක ඌ කරේ මොකද්ද? සර්පය එළියට දැම්ම ලස්සනට සර්පය ගාලා නේද? අපි නෑ අපි ඒක මේ ජනවාරයන්නේ කොහොමේ?
සර්පේ දැක්කොත් අතාරින්න එපා යකෝ මරලම පුච්චලම දාපල්ලේ නේ එහේ ඕ අතාරියොත් ඉවරයි දෂ්ට කරොත් කාට කියන්නද ඕන්න ඒක ගිය විදිය හැබැයි ඒක යථාර්ථේ මොකද්ද ඌ නෙමෙයි සර් ඇත්තටම උන් දෂ්ට කරන්නේ නැහැ උන්ට රිදුනොත් තමයි උන් බයට දෂ්ට කරන්නේ උන්ට ජීවිතේට අනතුරක් වෙයි කියලා අපේ උන් ගිහිල්ලාම දෂ්ට කරව ගන්න ඔය ඌගේ ජීවිතේට අනතුරු කරන්න කැමති ඉතින් ඌට බේරෙන්න ක්‍රමවේදයක් තියෙන ඉතින් ඌ කරන්නේ දෂ්ට ගන්න එක නැත්තම් නායක දිහා බලාගෙන ඉන්න ඌ ඇස්සට ඇදිලා යනවා ඒ නෑ අනෙමෙයි උඹලා දකින්න ඕන ඇතුලේ ඉන්න නෑ උඹලාගේ මං කතා කරනකොට හොද්දට නයි පෙන පුප්පනවා කට්ටියගේ එහෙමද නැද්ද නෝනා කියලා කියන්නේ එහෙම නේ නිකන් යන්නේ එහෙමයි නේ උගලන්ගේ කට්ටිය ඉතින් කතා කරන්නේ ඔය නෝනා කොහොමද මේ නෝනා එතකොට පිම්බෙනවද නැද්ද මැඩම් කිව්වම පිම්බෙනවද නැද්ද උක නෑ ඉතින් කඩේකට ගියත් මැඩම් කිව්වොත් ඉතින් ටිකක් පොඩ්ඩක් කොල්ල ගන්න නේ ටිකක් ඉතින් ඔකක් දාන්න පුතේ එහෙම නිකන්කොත් කියනවා ඉක්මනට මට තව වැඩ තියෙනකොත් දාපි ඔන්න ඔයින් බාගේ කිලෝ එකක් විතර ඒ මොකද්ද සර්පයා සර්පයා නගින හැටි මැඩම් කිව්වති චෝ සර් කිව්වති එහෙමද නැද්ද නෝනා කිව්වති මේ ඕවෙන් අල්ලගන්න මුගේ තියෙන ගොම්පාට් කාගේද මේක හැදෙන හැටි නේ ඉතින් මේ නේද එහෙමද නැද්ද මම කරන්නේ අන්න ඒක ඕගලන්ට අතට දෙනව අරගෙන ඒ ගොම්පාට් එක නැත්නම් උගලන්ට දකින්න වෙන්නේ නැහැ නේ උගලොන්ට නේ උගලෝ යන්නේම පිපිරි 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 ගෙදර යනවා නේ නේ අපි නෑ යන්නේ නැහැ නේ ඔය ගෑණිගෙන් මොකට බණ අහනවද බණ ඒකවත් මම බණ නෙමෙයි කියන්නේ කොහොමද තේනවද මේ ඇවිල්ලා හොරසිල් ගන්න ඕනේ නැහැ සැබෑ ස්වරූපය පෙන්වන්න මට එතකොට මන් දෙන්නම් බෙහෙත් හරියට බොරු සිල්ල පාවට අපි හරි වැදගත් අය වැදගත් නම් ඉතින් ගෙවල්වට වෙලා ඉන්න නේ මේ එන්නේ මොකටේ ඔය අතන මෙතන ගිහිල්ලා හොඳට දැනුමවල් හදාගත්ත අය එන්න එපා මෙහි ඔය අහනකොට එකක් ඇහුවම දුවගෙන එන්න එපා මෙහි ඉතින්ටත් ගිහිල්ලා බලමු බං කියලා ඔන්න ඉතින් තව එකක් සෙට් කරගෙන නේ ඉතින් දෙකක් එන ඕන්න ඉතින් හොඳට හම්බ වෙනෝනේ අපෝ තවත් නෑ යන්නේ අපි කුඟිලාට ඒ කතා කරන්නවත් දන්නේ නැති ගෑණියෙක් අපි නෑ යන්නේ කියලා යනවා යන්න ආයෙත් එන්න බලත් දැව දෙන්න තායෙත් එන එක නෑ එනවද නැතුවට කමකුත් නෑ අපිට අන්නේ මේ මෑණියෝ හරිද මෙයාට මොකෙක්වත් ඕනේ නැහැ views ඕනේ නැහැ ඔය මේ 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 comments ඕනේ නැහැ මේ තාමනද සේනග ඕනේ නැහැ අනේ පාවට මම පටන් ගත්ත දවසේ ඉඳලාම කි මට එක්කෙනා ද එන්නේ හොඳ ප්‍රඥාවන්තයෙක් මේකට අග්ගාල අල්ල ගන්න පුළුවන් කෙනෙක් ඒ ඇති මට වැඩකට නැති වුණා නම් එන්න මෙපා. ඉත දේරුමක් නැහැ. ලේසි නෑ මේක යන්න. මේක යන්න නම් මෙහෙම වෙන්න ඕන. ආර සුනීත මෙහෙම වුණා නේද? බුදුහාමුදුරන්ට වඩින්න. අන්න එහෙම වෙන්න ඕන. පුළුවන්ද එහෙම වෙන්න? එහෙම වෙන්නේ කොහොමද? මේක දකින්නකොට මේක දකින්න 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 කොයි වෙලාවේදීද සකස් වෙන වෙලාවේදීම සකස් වෙන වෙලාවේදීම මේක දක්කම තමයි මෙහෙම වෙන්නේ තාමත්
මෙහිම නෑනේ. මදිනේ දාම. මෙහිම වෙන්නේ නෑනේ. තාම බස් එකේ එනකොට රණ්ඩු වෙනවද නැද්ද? කටින් පිට වෙන්නේ නෑ හැබැයි ඇතුලේ වෙනවද නැද්ද? ඌව තමයි විදර්ශනාව කියන්නේ. ඌගොල්ලෝ හිත බලන්න වෙලාවල් හදාගෙන නේ ඉන්නේනේ. නමේ ඉඳන් පොය දවසට මේ ටික හිත බලන්නේ. මේ ටිකේ හොඳට මේ හිතෙන් හොඳට ෆයිට් කරනෝ රණ්ඩු වෙන්න පුළුවන් නම් මෑණියොත් එක්ක හොඳට මෑණියට දීලා දෙනවා. ඒ ටික. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් චුට්ටි වෙලාවකට හිත බලනවා. ඒත් බලන්නේ නැහැ ඉතින්ද. හැම වෙලාවෙම දකින්න නැති හිත ගැන ඉතින් කොයි වෙලාව බලයි කියලා හිතන්න අමාරු වෙන්නේ නේ. මොකද ඒ ගැන අවබෝධයක්වත් නැහනේ හොඳ. එනා හිත බලන්න වෙලාවක් තියේද? එහෙනම් දැන් හැම වෙලාවෙම තමුන්ගේ හිත වැඩ කරන හැටි දකින්නවද? මෙහෙම එනකොට මෙහෙම වෙනවා. මං එහෙම ඉස්සර විදර්ශනාව කරන්නේ. දකින්න. ඔන්න මගේ විදර්ශනාව. දැක්කයිතනේ ඉවරයි. ඇහෙනකොටම මම මෙහෙමම කළා තියෙනවා මෙතෙන්ට. ඒ මොකද කරේ? මෙහෙම මෙහෙම මොකද කරේ? ඈ මෙහෙම වෙනකොටම කනකොටම අනනකොටම බෙදනකොටම නැගිටිනකොටම මං විදර්ශනා මං ඒ සමහරලට ඕ ගලක් කියනවා ඇයි නැතන හැටි ඇයි මං ඉස්සර කිව්වේ නේද බස් එකේ යන්න ගියාම පාරේ බස් හෝල් ටිකේ ඉන්න මේව තමයි විදර්ශනා හරිද මේව තමයි වැදගත් උගලන්ට මොකද උගලත් කරන්න ඕන මේව නිසා බස් හෝල් ටිකට ගිහලා බස් එක එනකන් ඉන්නකොටම වාහනය යන ඕනේ හරියට මං හිතා ගන්නවා මේන වාහන බලන්නේ බලන්න නැතු ඉන්නවා පහක් විතර ගියාට පස්සේ හයවෙනි එක බලනවා බැලූ ගමම්ම අර පහෙන්ම ප්‍රශ්නයක් තිබ්බේ නෑ අරක බැලුවනේ ඌ මගේ ළඟ තියලා ඌ ගියා කාර් එක ගියා අරු මගේ ළඟ දැන් ඉතින් හරි හරියට හරි බුදුහාමුදුරුවෝ කිව්වද මම ඔප්පු කරගත්තා හරිනේ ඒක බස් එක නවත්තන්න නැතුව ඌ ගියා. මෙයා හොඳට බැන්න. හරි මම දැක්කයි. අචර. සත පහක් වියදම් වෙන්නේ නැහැ විදර්ශනාවට. වෙලාවක් නැහැ මට. නිින්ද යනතුරුම. ඇඳට ගිහිල්ලා නිින්ද යනතුරුම. කතන්දර 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 කතන්දර. ඇහැපිය වුණා. ආයිත් හදිසියරි මගදී ඇහැරුණොත් කතන්දර කතන්දර කතන්දර. ඉඳ ගිහිල්ලා එළි වෙනකොටම ඇහැරුණා පහයි. කතන්දර පටන් ගත්තා. හරි කතන්දර. එහෙමම යනවා කතන්දර. එහෙමම යනවා තේ හදනවා කතන්දර. මේ කතන්දර. කපනෝ කතන්දර කතන්දර කපන එක නෙමෙයි මම බලන්නේ කතන්දර කතන්දර දැන් වෙන අය බලන්නේ මොකද්ද කපන එකද කතන්දරේද සමහර උන් කතන්දරේ බලන්නේ කපන එක බලනෝ කතන්දරේ අතහැරලා ඉක්මනට ඇවිල්ලා කපනෝ ආයිත් කතන්දරේ යනෝනේ ආපු කතන්දරේට කියන්නේ ආයිත් කතන්දරේ අතහැරලා අර මං කිව්වේ මැණික් ගල විසිකලා මේ බොරළු ටික ඇහිඳිනවා කියලා මේ කපන්න නෙමෙයි සිහිය ඕන මොකදෙන්දද කතන්දර දකින්නයි සිහිය උන කපන කොටත් කතන්දරයක් හැදෙන්න පුළුවන් ඔන්න විදර්ශනාව කියන්නේ ඕක ඊවයින් සේරම අවබෝධ වෙන්න ගත්තා සිත වැඩ කරන්නේ මෙහෙමයි සිතේ අන්තය මෙහෙමයි ඇත්තටම මේකට මේ අයිතියක් හැදෙන්නේ මෙහෙමයි එතකොට තුන් දොර ඇරෙන්නේ මෙහෙමයි
තොට අකුසල් කරන්නේ මෙහෙමයි අන්න අකුසල් කරනකොට එතන කරන්නේ හැදෙන්නේ මෙහෙමයි ඒක විපාක දෙන්න ඊගාවට ආයත් සංසාරයට යන්න විපාක දෙන්නේ මෙහෙමයි දැන් මේකේ මොකෙක්වත් නැත්තම් මේ 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 ඇයි මේ කර්ම විපාක දෙන්නේ මිනිස්සුන්ට ඒව කවද කරපුවද කවද කරපුවද ඒව එක එක කැවිලා මරලා දාලා යනෝ ඇයි උක්කමල ඉන්න දැන් මේ මිනිස්සු විතරක් මරලා ගියේ अतपाय मुकुद नौने हाउ देव कैपुए अम्मा बाड़े इंदे दी विटामिन नैतु दे अत हैदिल नैते ऐस देख हैदू नैते विटामिन नैतु दे अम्मा हरियट मेव कल नैते निसाद मुकार निसाद तानी तानी वगे न कर्म कतंदरे दुआने एक दें आप इटो ना कर्म कतंदरे नवत्तान ने कोई वेलावे दी दे कर्म हैदेन वेलावेदी अतीत कर्म विपाक दे नहीं करान दे नहीं बनावता ने बैद हैं आप इटे आप इनावता नहीं मुकद अनागत कर्म मितं पटंग अनागत कर्म नवत्ते नो इतु कुटे आने विपाक देना देना तारमाक देने त में जीविते इतरा इवर करोत मेक एक निशाई सीत दिन कि वे नगुलट ने मे मे मगुलेंगे मुन मगुले संसार मगुले तमुटाओ बोध वे नो अभी मेक कर आने हाँ मेक निशा तर मेक कर मेक नात्र वेन्ने हाँ मेहमने 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 अव बोध अन्न प्रत्यक्ष तमुंगे अतुलाबोधयान सरलाय सरल वचन देख तुन किटियंकियार राहत बेदल दिवने माम ताम सरल केटियंकिया विनदे केटियंकिया प्रज्ञा भक्ति तमुंट वह वह अवबूतवेन्नो तमुंगे मानस पेलिबंद मे प्रज्ञाधिक बुद्धि बुद्ध शासन एनिसा कोहमत प्रज्ञावंत अर्थम मेके वैडी बरते थिंग मोटम प्रज्ञा उपदगा पुलवा अरे गोंग वेलवटारंग वलट नोया केलिम गंधगहन हित दाकिन गंधगसन हित दाकिन कुनुच्च हित दाकिन भावना අනුන්ට කතා කරන්නෙම අපහාසයෙන්. දන්නේ නැති දේවල් තමුන් අවබෝධ කර නොගත්තු දේවල් උහේ කියවෙනවා. මනස ගැන කිසිම තමුන්ගේ මනස ගැන. අය බුදුහාමුදුරුවෝ තමන් තුල වෙන දේ තමන්ම තමා තුලින්ම අවබෝධ කරගනින් කියලා කිව්වේ. ඉතින් තමන් තුල සිද්ධ වෙන දේ මොනවද? හිතාන්තයකට සකස් වෙලා ඉරිසියාව, ක්‍රෝධේ, වෛරේ, මාන්නේ, කුහකකම එකට එක කරන ගතිය
මේවනේ සිතේ හැම වෙලාවෙම තියෙන්නේ නේද? අනිත් පැත්තට ලෝභය පැත්තටත් එහෙමයි. ඉතින් ඒව දකින්න කිව්වේ. ඒව හඳුනාගත්තම අන්න එතන මනස සංසුන් වෙනවා. නැතු ඒව හැදෙනවනේ මේක කිය කී හිටියයි කියලා මේක සංසුන් වෙන්නේ නැහැ. නිවන කියන්නේ මෙහෙම එකක් නේ කිය කී හිටියයි කියලා මනස නිවෙන්නේ නැහැ. කුණු වෙන මනස දැක්කම නිවෙන හැටිත් අමුන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. එහෙම නොවුනොත් තමුන්ල නිවෙන්නේ නෙමෙයි. තමුන් ළමයට බැඳිලා යන හැටි. ළමයා මොකක් හරි කියනකොට ඔයා කොතනද බලන්න ඕන? මෙහෙම එනකොට සිහියක් නැති වේක නම් බලන්නේ. හරි හරි පුතේ මං කරන්නම් ඕක හරි කියලා මිසක් නේ. හරි හරි කරන්න ඕන තමයි. ඒ උනාට මෙතන බලන්න අන්තිකට සකස් වෙන හැටි. එයා කියලා ඉවරුනාට පස්සේ ඒක නම් කොහොම හරි කරන්න මොන කියලා හිතනවා. ඔයා නිකමට හරි තුනන් කාන්තයක් නීති කියලා ඒක අතහැරියන. අර දෙය කරන්න නැද්ද? කරනවා. හැබැයි අර අන්ති ඉඳන් කරන වට වඩා වෙනස් කළ යුතුද? අරයාගේ හිත සමායට නොසතුටු වෙන්නත් පුළුවන්. අනේ ඕම මදිනයා මේ චුට්ටයි නේ කියන්නේ. ඒ ඒක තමයි හරි ස්වභාවය. මොකද අරයාට ඒක මදි වගේ ඇයි අතන කැපි පේන්නේ නැහැ නේ? ලැජ්ජයි නේ ඒක ගෙනියන්න. ඇයි ලැජ්ජ වෙන්නේ? සෙරෙප්පු දෙකක් දාගෙන ඉස්කෝලේ යන්න යන්න තහනන්නේ. නැත්තම් දාගෙන සපතු නැතුව යන්න බැරිද ඉස්කෝලේ? අනිත් එවුන් බලයි. ඉතින් උන් බලලා ඉතින් උන්ට කර්ම හදාගනී මට මොකද? අන්න එතෙන්ට අපි පුරුදු උනේ නෑ. මේ මනස පුරුදු කරේ නෑ. එකට එක එකට එක එකට එක බැරි වෙලා බෑහැ කරගන්නත් බෑ. ඒත් එකට එක එකට එක එහෙමද නැද්ද? බැරි මරගාති හරි එකට එක එකට එක සමාජෙ කුණු වුණා. ප්‍රශ්නේ තියෙන්නේ අරය මොනවද කියන්නේ කියන එකක් එනවනේ නේ. ආත්මය නැගිටිනවා. ඔක්කොමල මන්දිහා බලාගෙන ඇති ආත්මය නැගිටිනවා. මං දැන් කාට හරි හොඳටම බනිනවා. බැන්නට පස්සේ දැන් එයාට හිතෙනවා කොමේ උඹ දකින්නේ නැති. දැන් ඒ අකාට සෝවන් වෙන්නම උත්තරේම ළඟටම මං ගියා උගේ. දැන් ඒකට බැන්නනේ හොඳටම. බැන්නම අනිත් එවුන් හිතනවා ඇති මෙහෙම කියලා. දැන් මන් නැති වෙනකන් ඉඳලා මොකද කරන්නේ? සූදන වෙන්න. දැන් මුන්ගේ හිතේ වල තියෙන කහට අරින්න ඕන මං. කියනෝ අරුන්ට වැදගත් නැහැ ඒදී. මු කියනෝ කියනෝ ඒක ගැන. ඉතින් කවුරු හරි කියනවා අනේ ඔය ගණන් ගන්න එපා. එහෙම. ඒ කිව්වෙත් මොකද්ද? කුහක කමටද නැද්ද ඒක? ඒක හොඳ වැඩේ කියලා කියන්න ඕන එකට ඕව ගණන් ගන්න එපානේ. දැන් එයාට කිව්වා නම් එහෙම එයාටත් එහෙම රිදෙනවද නැද්ද? එයාටත් රිදෙනවා. ඒතට අරය කියවුවා ගණන් ගන්න එපා මටත් එදා කිව්වා. එහෙමද නැද්ද? ඔන්න ඔතනින් ගැලවෙන්න කියලා තමයි මේ කියන්නේ. කොහොමද ගැලවෙන්නේ? සකස් වීමක් විතරක්ම විදියට දකින්න එක. අන්තෙන් අයින් වෙන්න. හිතේ සකස් වීමෙන් අයින් වෙන්න. අනිත් එවුන් හිතනවා ඇති මෙහෙම කියන එකෙන් අයින් වෙන්න. ඇයි? දැන් මම විශාරදෙක් වෙන්න යන්නේ. ඉතින් මට අනිත් එවුන් කියන ඒවාත් එක්ක මේ අකා ජීවත් වෙන්න ගියොත් මට විශාරදෙක් වෙන්න වෙන්නේ නැහැ. මටත් මුං වගේ ගොනු වගේ තමයි ඉන්න වෙන්නේ. ඇයි උන් මේකනේ වැඩ කරන්නේ උන්ගේ? ඉතින් මමත් මේකෙම ඉන්නේ කේ තේරුමක් නැහැ නේ. වෙනසක් නැහැ නේ. ඒකනේ රහත් වෙනස්. ඉතින් එතෙන්ට ආවම තමයි ගැලවෙන්නේ සසරින්. උතන ඉන්නෙම අනිත් එක්කෙනා මොන හරි කියයි කියන බයට කරන ඒවානේ. එහෙමද නැද්ද? කියයි කියන බයට, ආත්ම ගෞරවයට, අපිට හරි නෑ, ළමයිට හරි නෑ, එහෙම වුණාම මෙහෙමයි හරමයි කියලා නේද ලෝකේ යන්නේ හැමදේම නේ? නේද? දරුවන්ට දුක හිතෙයි,
පවුනේ ඒගොල්ලන්ටනේ අපි කෑවේ නැති වුණත් ඒගොල්ලන්ට කන්න දෙන්න ඕනේ. ඒගොල්ලන්ට හරි නෑනේ පවුනේ අපි විඳ දුක් ඒගොල්ලන්ට දෙන්න ඕනේ නෑනේ. මේ මොකද්ද මේ? තමුන් දුක් විඳ තමුන්ගේ කර්මෙට. ඒකිට වෙන්න තියෙන දේ ඒකගේ කර්මෙ. පටලවගෙන රටමනේ කරන විකාරය. රට පටලවගෙන. අරකිට දුක හිතේ මේකිට දුක හිතේ. හිතන පතන දේවල් නෙමෙයි වෙන්නේ මොකද වෙන්නේ? වෙන්න තියෙන දේ. සිද්ධ වෙන්නේ වෙන්න තියෙන දේ. හිතනෝ පතනෝ හිතනෝ පතනෝ ඉවරයන් නැහැ. උනාට පස්සේ මොකද කරන්නේ? මේක තමයි මට වෙන්න තිබුණේ කියලා අන්නේ. ඕ පොඩි මේ එකක් ගහගෙන ලැජ්ජාවට ඊට පස්සේ ඒකේ මව නොහීන. හීන මව නන්ද නැද්ද? ඊගොඩ ඒකේ හීන මව මව යනෝ. ඒකෙත් මොකක් හරි වුණාම ඌක තමයි ඉතින් මගේ අකුසලේනේ වෙන්න තියෙන දේ කියලා චුට්ටක් වෙලා ඉඳලා ආයෙත් ඒකේ හීන මනෝ ලැබුණ එකේ හීන මවනෝ ඊට පස්සේ. එහෙමද නැද්ද? ඔන්න ඕව දකින්න මේ මම කියන දේවල් තමුන්ගේ තුල වෙනකොටම තමුන් අන්න සිනා පහල කරගෙන එතනින් අයින් වෙන්න. මේ කියන දේවල්ම තමයි වෙන්නේ. බිය නිසා සමාජයේ තියෙන බිය නිසා වැරදි කරනවා. සැකේ නිසා කරදරයක් වෙයි කියලා වැරදි කරනවා. ශෝකය නිසා සසර යන වැඩ කරනවා. ඔය තුනම කර. ඔය තුනම නැති වෙනවා කෝ බුදුහාමුදුරුවෝ මේක අතහැරියාම. මේක අතහරින්න අතහරින්න කෙලෙස් ප්‍රහාණය වෙනවා. ඒක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඒකයි කරන්න කියන්නේ. හැබැයි මං කියපු විදියට කරන්න ඕන. සමහරු මගේ ධර්මදේශනා අහන්නේ නින්ද යන්න ඕනි. උන්ට නින්ද යන්නේ නැහැ වෙන වෙන භවභූත කතා. එනවනේ ඇයි නින්ද යන්නේ නැහනේ? නින්ද යනකම් උන් අරක දාගෙන ඉන්නවා. උන් සමහර උන් අහන්න හැටි. මෙච්චර මේ බලර මේව කවදාවත් අහන්න වෙන්නේ නැහැ. මෙහෙම ලස්සනට කතා කරන එකක් නේද? ඔළුව අත ගගා ටුකු අනින හැටිනේ. මෙහෙම කතා කරයිද වෙන අය? නෑ. ඒත් බැරි නම් ඉතින් බෑම තමයි. මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉතින් අහිමි වෙයි බැරි වෙයි. බුද්ධ ශාසනය ආවයි කියලා තමුන්ලා මේව පුහුණු වෙලා නැත්තම් මනස පුරුදු කළා නැත්තම් මේ කුණු ගූ අච් කළා නැත්තම් මනස බුදුවරු තමුන්ලට බුදුවරුන්ගේ මේ 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 අවධානයට තමුන්ලා යොමු වෙන්නේවත් නැහැ. බුදුහාමුදුරන්ගේ අවධානයට යොමු වෙන්නේ පුරුදු කරපු අය විතරයි. බුදුහාමුදුරන්ගේ අවධානයට යොමු වුණ නිසා තමයි අද බුද්ධ ශාසනය මෙහෙම තියෙන්නේ. අපි ගැන අවධානය යොමුන් නිසා. දක්කා මෙහෙම අනාගතෙත් ඒ නිසයි මේ බුද්ධ ශාසනය තියෙන්නේ. මේක තියෙන්නේ මෝඩයට පව් කරගෙන මේ මේ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි පුද පූජා කරගෙන සසර යන්නත් ප්‍රඥාවන්තයාට තමුන්ගේ සංසාර ගමන නිවා කරගන්න ඉවර කරගන්න. මොකද ධර්මයේ කිසිම අඩුවක් නැහැ. නිවන් මාර්ගයේ කිසිම අඩුවක් නැහැ. චුට්ටක්වත් අඩුවක් නැහැ. එහෙම් පිටින්ම තියෙනවා. තමුන්ගේ ඥානයන් අවදි වෙන්න පටන් ගත්තට පස්සේ තමුන්ට මග හරියට කියලා දෙනවා ඇතුළාන්තයෙන්ම. හරියටම. හරියට ගියොත්. නැත්තම් බුදුහාමුදුරුවෝ වැරදුනේ උන්ට වෙන දේත් කියලා තියෙනවා. අන්න මේකෙ මොකෙක්වත් නැහැ කියලා කියාගන්නේ උන්ට වෙන දේත් කියලා තියෙනවා. උන්ට එතකොට එන්නේ පිම්පව් නෑ, කර්ම නෑ, බොරු. ඔය මේ මේ විඥාන මායාවක් විතරයි තියෙන්නේ. පට්ට බල් බොරුනේ. අන්න බලන්න ඒ ඇයි එයාල වැරදි විදියට මනස ගවේෂණය කර නිසා. ඒක බුදුහාමුදුරුවෝම දේශනා කළා තියෙනවා. මෙහෙම මේ වැරදියට ගියාම තමුන්ලට මෙහෙම වෙනවා. ඒවා නියත මිත්‍යා දෘෂ්ටි. ඒ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ වගේ අය මැරුණු සෑනින් අපාගත වෙලා ඊගාට මුන් යනවා කියලා පිටසක්වලට. මාර චාන්ස් එක පිටසක්වල යන්න තියෙනන්නේ. ඒවයි ඉන්නේ මොක්කුද?
මේ වගේ අය ඉන්නවද? එහෙනම් ගිහිල්ලා තියෙනවා කියලා. කොයි වගේ අයද ඇත්තේ පිටසක්වල? දන්නේ නැහැ මෑණියනේ, ගිහිල්ලා නැහනේ. ට්‍රිප් එකක්වත් යන්න ඕන ගිහිල්ලා බලන්න. ප්‍රඥාසින් දකින්නකොට පිටසක්වල කියන්නේ මෙහිම ජීවීන් නෙමෙයි. හොම්බ උල් ධර්මයක් අවබෝධ කරගන්න බැරි සත්තු ඉන්නේ. දැන් සතර නිරයේ ඉන්නේ මේ වගේ අය, දැඳුන් ඇඳලා හිමින් ඉන්න අයද? නිරේ ඉන්නේ මොකුන්ද? අප්‍රමාණ ඉඳලම තියෙන්නේ එහෙනේ. ඒ උනාට ඉතින් වැහෙනෝනේ නේ. හොඳයි, ඉතින් රහත් වුණාම එක හොයාගන්නකෝ. මොකද නිකන් නේ දැනුමල් හදන්නේ. ඊගට ඕවා ගින් කියයි එක එකට. මම මෙන්න මෙහිමයි බං, ඔය අපාය කියන්නේ මෙහිමයි, ඕකේ සත්තු කියලා. උඹ කොහොමද දැනගත්තේ? මං දැනගත්තනේ බං, මගේ ප්‍රඥා. ඒ නිසා හරි කට්ටියනේ නේද? එහෙම තමයි මේ මානසේ හැටි. මෙයා හොඳට අන්දල ගන්නවා දැනුමල් හදලා. ඒ නිසා තමුන්ගේ ප්‍රඥාවෙන්ම බුදුහාමුදුරු කොහොමත් කිව්වේ ඒකනේ, තමුන්ගේ ප්‍රඥාවෙන් තමුන් අවබෝධ කරගන්න කියලා නේද දේශනා කළා තියෙන්නේ. ඒක නිසා තමුන්ගේ ප්‍රඥාවෙන් තමුන් ලෝකය දකින්න මග තමයි මං කියලා දෙන්නේ. ඒ මග ඇහිරිලා තියෙන්නේ මේ මිත්‍යා දෘෂ්ටි වලට අහු වෙන නිසා. සකස් වෙන සිතේ තුලයි මිත්‍යා දෘෂ්ටි හටගන්නේ. ඒවට අහු වෙනවද නැද්ද ඔගොලු? ඔගොල්ලෝ කොයි වෙලාවකත් කියනවා දාපෝ මේක මිත්‍යා දෘෂ්ටියක් අයින් වෙන්න ඕනේ කියලා. එහෙම අහු වෙලා තියෙද ඔගලන්ට මොන හරි? එහෙම අහු වෙලා තියෙද? මේක මිත්‍යා දෘෂ්ටියක් අපෝ මේක අතහැරලා දාන්න ඕනේ. එහෙම අහු වෙලා තියෙද? නෑනේ. දැක්කද? කොච්චර ඔගොල්ලෝ අමුයිද? ඉන්නෙම මිත්‍යා දෘෂ්ටිවල. මට මහත්ය ආදරේ, මට මෙහෙම සලකනවා, ඌ මට බොරු කරනවා. තාමනාද? මූ මට ආදරේ නෑ. මුණු පුරා මට සලකයි. මට අතෑර ගන්න බැරි මුණු පුරා. මිනිපිරි. මට දරුවෝ තමයි ප්‍රශ්නේ. නිවන් දකින්න බැරි. මේ මොන? මිත්‍යා දෘෂ්ටි ඒකත් කියන්න බයයි. නැත්නම් සම්මා දිට්ඨියද ඔය? ඔය සම්මා දිට්ඨියද? අන්තිකට සකස් වෙනවා කියන්නේ ඔන්න ඕවා. දරුවෝ මට සලකයි. මිත්‍යා දෘෂ්ටියක්ද නැද්ද? ඇයි? උන් සලකන්න එපා. ඈ? ඒ පදේ ඕල් මොරොන්ද. ඒ දෙකෙන්ම අයින් වෙන්න ඕන. ඒ දෙකම හැදෙනවද නැද්ද හිතේ? හැදෙනවා. දැන් මෙහෙමත් ඉදන් පානේ උන් සලකන එකක් නෑ. ඉතින් අපි ඌව බලාපොරොත්තු වෙන්නේ නරක. ඒක මොකද්ද? ගැටීමද ඇලීමද? ගැටීම. අපෝ ගැටීමකින් නෙමෙයි මෑණියෝ, හරි ආදරෙන් කිව්වේ. ඒගොල්ලෝ සලකන එකක් නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නත් හොඳ නැහැනේ. ඒ වුණාට මේකේ සිස්ටම් එක අනුව මොකද්ද ඒක? ගැටීම. සලකයි කියලා හිතන එක. හරි. ඔය දෙකම දැකලා ඔක අවබෝධ කර ගැනීම. සම්මා දිට්ඨිය. දැන් අවුල් ලියා ගන්න පුළුවන්නේ? ඕයින්නේ අවුල් එන්නේ. ඇඳුමක් ඇඳම කැතයි කියලා හිතන එක. ලස්සනයි කියලා හිතන එක. දෙකම අතහැරියා. ඕන එකක් ඇඳයි යන්න පුළුවන්ද බැද? හෙළුවෙන් යන්න එපා. දැන් සුදුසු ඇඳුමක් අඳින එක. එහෙම කරාම සුදුසු ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන්. එහෙම කරාම ඒ විකාර ඇඳුම් අඳින එකත් නතර වෙනවා. දෙතන ක්‍රියාත්මක වෙන්නේ සම්මා දිට්ඨියනේ.
එතකොට එයා සුදුසු ඇඳුමක් අඳින්නේ නැත්නම් ඉතින් වාර පස්ස තද වෙලා ඉරිලා පිම්බිලා පිපුරලා යන ධර්මයට කලිසමක් ඇඳගෙන යන එක ඉතින් කමන්නෑ නේද ඒ හිතන එක ඕන එකක් හිතද ඒක ඌගේ ප්‍රශ්නයක් නේ මට ප්‍රශ්නයක් නෑ නේ කියලා යන්නේ කියොත් මොකද වෙන්නේ ඊට පස්සේ කියනවා අන්න පස්ස මිරිකුවා අර උගේ මානචර කමනේ ඒක කියලා ඒකට ඉතින් තමුන්ට එහෙම ප්‍රශ්නයක් නැත්තම් යන්න ඉතින් උගේ මානචර කමනේ කියලා හිත හදා ගන්න පුළුවන් නම් හිත හදා ගන්න පුළුවන්ද බෑ අන්ත දෙකෙන් නිදහස් වුණ තැන ස්වාධීනයි ප්‍රශ්නත් නැහැ දුකත් නැහැ අකුසල් වෙන්නෙත් නැහැ ජීවිතේ නිදහස් ස්වාධීනයි එහෙම ඉන්න පුළුවන්ද බැරිද දැන් ධර්මය හොයන කොච්චර කල් වෙනවද උගලන් ඉපදුන දාසෙන්දල කොච්චර කාලද ධර්මය හොයලා නිවන ගැන හොයලා කොච්චර කල් වෙනවද දාන්න දවසේ ඉඳලා හොයනවා ඉතින් නේ ඔච්චර දිගයිද ඕක ඔච්චර දිගයිද ඔච්චර කාලයක් හොයන්නේ मे मुहत के ना आहल तिब्बे नैने आप आहल तिबने वैल वटारंग वलिंग हित को मे 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 गैट गहगा हित गहने की लैनी हा मधुरु की मगे हित गहना बलान बस का उंब उंबे हित बल पा मैं मगे हित बलान ना किल की वाद ආහසේ ඉන්න කෙනෙකුගේ හිතක් ගැන කියන්නේ නේ මෙහෙමයි මිනිස්සු වෛර කරනෝ ක්‍රෝධ කරනෝ නේද වැඩන්නේ ඒවා සුවපත් වේවා කියන්න හැම වෙලාවෙම නැද්ද අපි කියන දේ අර්ථවත්ද කියලා බලන්න ඒකෙන් වැඩක් වෙනවද කියලා බලන්න අපි කරන දේ ඒක අර්ථවත්ද ඒකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා හොයන්න. ඇයි හොයන්නයි තියෙනවනේ. වැඩක් වෙන්නේ නැහැ කියලා තමුන්ට අවබෝධ වෙනවා නම් අතහැරලා දාන්න. මෝ කවුරුත් ඇවිල්ලා මිමි දඩ ගහනවා. නිවන් අවබෝධ කරන්නේ එහෙමයි නිවෙන්නේ එහෙමයි. මට දැන් මේ ගමන යන්න मुके कुछ हर की ना मैं अन्न दीदन दें उनके पुलुआंद मोन बोरुद संपूर्ण मगे गाने वाला अक्ल दाम बैलुए बुधु आम द्रुआ की हुए मुखाद गेला अनिते उनके मैंने मैं मांगे हुए बुधु आम द्रुआ की हुए दे मांग उगलांड के आने बुधु आम द्रुआ की हुए दे උඹගේ හිත බලපන් දැනුයි අකුසලයට යන්නේ දැනුයි උඹලා කර්ම හදාගන්නේ දැනුයි උඹ මැරෙන්නේ දැනුයි උඹ ඉපදෙන්නේ දැනුයි උඹ මේ අකුසල් කරන්නේ මොකද්ද ඒ දැනුයි කියුවේ ඈ මැරෙන්නේ කොයි වෙලාවේද දැන් හිතන්න බෑ මම මැරෙනවා කියන්නේ නෑ පෘතක් කය බින්දිලා මැරෙන්නෙත් කොයි වෙලාවේද කය බින්දිලා මැරෙන්නේ කොයි වෙලාවේද හරි හරි ඔච්චර ඕයි හිතන්න එපා ආයුෂය ඉවර වෙලා තමයි ආයුෂය ඉවර වෙන්නේ කොයි වෙලාවේද හිතන්න නුවණින් විමසන්න ආයුෂය ඉවර වෙන්නේ කොයි වෙලාවේද इपने कोई वेला आवेद ससरट बैठे ने कोई वेला आवेद केले सट गाने कोई वेला आवेद दे मे मोहते का
කිය කිය ඉඳලා මේ මොහොතේ ඉඳී සසරේ හොඳට ගිහිල්ලා ගෙදර ගිහිල්ලා නැකල් වෙඩින් එක ලබන මාසේ දාගන්නෝ ලබන මාසේ 30 වෙනිදාට දැන් ඔක් කරන්නේ කවදටද वर्तमान सिद्धवे मुन तर प्लान सिद्धवे सबैम वेडिने उन्हें मुका पोल गेडिय बिंदु ने अद प्लान करा हिटिय गेमाय मेमाय मेमाय के भाई ए वेलावे पोल गेडिय बिंदु ने हटी तमाय मे मुहूर्ते सिद्ध उन दे तेरे ना वना उन्न तमुट गामन बैठी तेन गामन तेरे नत्तां तामांज बजार तवट कैलेस प्रहाणी करगाट विदर्शना करवताव मे मन मे सीतांदुनागनी मे क्रम वेदेट लांग्वेन्न सिहियकिया सीतट लांग्वेम सीतट लांग्वेन्न तो अभी मे हितांदुनगा बैने तोट सिहियकियन वचन पावच्य करे बुधवामद्रु ए हितट लांग्वेमट सिहियकिया सकस्वन सीत दाकिन वाक्या सिहिय सिहियकिया हितट अवधान යොමුවීම සිය තිබුණ නැත්නම් සිත දකින්න එකක්වත් අවබෝධ වෙන එකක්වත් නිරෝධයක්වත් දුක නැතිවීමක්වත් කිසි දෙයක් වෙන්නේ නැහැ සිතේ ඕනම ස්වභාවයක් තමුට විදර්ශනාවට කරගන්න පුළුවන් නාන කොට හිත දුවන හැටි විදර්ශනාවට හසු කරගන්න පුළුවන් नानकोट इगट तमुंगे शारीर गए हितेन देव इव मुना दे दर्शन आवड़ असुकर गए पुड़वा कानकोट इव विदर्शन आवड़ असुकर गए मुखाद मे विदर्शन आवड़ असुकर गए कल के हिते साका स्वीम हिता नागते आने हटी अन्न दक्का अतीतटे आने हटी दक्का एक तेरे नाद अतीतटे आने का अनागतटे आने का इगाड़ मेके कबड़ा विलाती है विधि दिन गज राचुर विस्मित देवाद ओने विस्मित विश्व कंबलांगो विस्मित मगोल मेक बल पांको मेके ने उकमती अतुले අතීතයට යනවා කියන එක කොච්චර විශ්මිත දෙයක්ද ඉවර වෙච්ච දෙයක් මෙන්න ලස්සනට ගෙනල්ලා එවෙලෙ වෙනෝ වගේ පෙන්නනවද නැද්ද අනාගත එකක් මෙන්න ගෙනල්ලා ලස්සනට පෙන්නනවා නේ පීවීඑස්ෙන් කවදාවත් දකින්න බෑ නිය පොත්තක් හැදෙන හැටි දකින්න පුළුවන්ද एक कहने ए मोहते मोहते दें उगलो कीनो ने खाया है मैं मोहते मैं बिंदे बिंदी 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 याने वहाँ के ला एक सारे याद दाखलती है द बिंदे नो विनाश से नो दाखलती है द मुकेंद्र ये बताके नो नो मुकेंद्र बताके ने पुला अरे गोम्बा आवना आवे पुलवांदे ने वाघा ने पुलवांदे की කොහොමද බලාගන්නේ හැබැයි අපි සාමාන්‍ය ජීවිතේ බලාගන්නේ සාපේක්ෂ කරලා නේ ඒ කියන්නේ අපි පින්තූරයක් අරගෙන බලනෝ මේ මගේ මාසෙදී ඒව මේ අවුරුදු 10 දී මේ 20 දී මේ මගේ තරුණ කාලේ බලන්න කොයි කාලේ ලස්සන ගගා ඉතින් ඒව විඳ විඳ විනේ කනව ඒවනේ කකා ඒව පරිභෝජනය කර කර උදිමිලා ඉතින් ඔන්න කියනෝ දැන් මෙහිමයි 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 කියලා කියනෝ
वो एक अवस्थावत अभी एक चूटी देखा मे हम पुडक रैली बैठी नो देख लती मेम बलांगी नोट हाँ रैली बैठी आनो वैटी वैटी आनो वैटी वैटी आनो ये दाखिन पुलवांद भावना मेम पुलवांद ए उगलो करना बिल्कुल भावना कर कर ससरे दुवने का तम बुध हम लोग नवाता खेला मेम कोच्चर अनीत्याय 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 रेट निदागा क्रीम टीका गाने अद अनीत्य रैली बैठने मुदे हरी ने रैली बैठी गुड गाने बैरूना दस कर चपल आये अनीत्याय अनीत्याय के लिए दवाट मे पाने का भावना करो रेट यथार्थ पुलवा बोध कर हिम बोरुए वाचावे पुलवाद बेहम मनस हंधुना गनी मे अवबोध कर गनी मे मै ये मनस्सिंग इवत्ती अनकोट अन्नर ये मायावट ये बोरुवट ये तीयन ये वरदी ये मिथ्या दृष्टियट यान प्रवणतावे अडवेनो अडवेल अडवेल गिल्ल नैतम नैतवेनो दहता की तारहासीता एविल या एक अयंकर नेमी तारहासी एनेम ने दुख एनेम ने उगुलते दुख एन वहात दुख तीयन वाट एक अतरल इनवा नहे मैं नेमे दुख ने दुख एम इतने अन्न दमे ऊगुलो ताम तीयनवे आहन ताव विदर्शन आवकर अन्न ताम दुख एनो गिनी दलू दिनवे हो गाल तीयनवे समहारेव ने समहारेव इच्छर गिनी गण समहारेव वैडीपुर गिनी गण तीयनो समहारेव हूदोम गिनी गण्डो समहारेव लैव गिनी वगे गिनी गण्डो नद एम नद एम अवबोध वेला तीयनवाद तमुगे अतुलांते पिचिला तीयनवाद पिचनवाद वागे नाम मुकद हाँ पद्मिनी पद्मिनी के पिचनवाद हेम लैगिनी वागे हटकाने वाद अकल तीद मानसे साकाश नहीं चे तम मैं आने में ओम बोल देवेला बे पद्मी साकाशन सीत दखना मेव तेरे ओ मैनियो मीक मा जरा हित हेम विलाम विलाम इसिया क्रोधे वाई रे कुहक का मैं एलीला बेंदी मुकद मैनियो मे सीत किल नहीं कथा कर आने में साकाशन सीत दाकी नो तो गुला हितान वहां कोम तो मैं कराने की ये कोला टीका के ओ जमाला रोई तो रानी वहां आते अलग आनो मी मांगुल माट बैग उन तो तेरे ने इतने कुछ रखे हुआ मानना का रकम है ये तीन नहीं तमुंगे मानस दाकिन ने नया दाक एक ही तीन है यातार्ते किया ने लेट जाए उडंगू काम तीयनी मांग मित्र है कि मुंकी कुटवत्नी मंदाकिनो मगे मी तीन वंदे कवदावत मंदाकिनो मगे मी आका मे मकाशनो उंगी साकाशनो मैं लो मग एक गिनो याको मट मेम वेनव मग हुंदर दाकिनो मूट केलेस नैति थिंग एम आनवा थिंग एक केलेस एक तू इला तम उलट वेन्नी इतनी वेन्नालू इतनी को मे 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 मार कमत्त तमूल मे मे सुन वेन्नी उडंगू कमत्त मारने तीय दे अपूर्ण है मैं चुट्टक इतने तीय नहीं उन्ट ओ
ඒ අයිති පුතේ අනාගාමි වෙන්න ඕන උනේ චුට්ටක් විතර තියෙනවනම් පට්ට පුතක්ජන කියන්නේ අපු නෑ වැඩිය නෑ මාන්නේ හිම නෑ මෑණියෝ ඉතින් හරි හොඳයි කවදාවත් කියනවද නරකයි කියලා මාත් එක රණ්ඩු වෙලා මෙතන දාලා යන්නෙම හොඳ නම ගන්න ගිහිල්ලා නේද නේ මාව දාලා යන්නෙම ඇමරිකාවම දාලා ගිහිල්ලා කියන එක බැලුවොත් තියෙන ඌ හොඳ නම ගන්න ගිහිල්ලා ඌට ගැහුවා හොඳටම ඌට ඉවස ගන්නම් බැරුණා මට බැලලා හාය මෙන්න මේද යනවනම් යන්නේ මොකෙක් හරි එන්නේ නැතුව ඉන්නේ මොකෙක් හරි මං ගැන ඉතින් දන්නවනේ දැන් මේමය කතා කරන්න කියලා එන්නේ නැතුව ඉන්නේ හරි මෙතෙන්ට ඇවිල්ලා යන්නම යන්නේ හරි මානක්කාරකම නිසාද නැද්ද ඉතින් නිවේද මාන්නේ කිව්වම නිකන් ගෞරවයක් වගේ නේ හිතන්නේ දැන් කාට හරි අපි කොතුවා හරි මානක්කාරයනි හරි වෙලයි උඩ ඕ වැඩ පේනවද ඒක ගෑල්ලා මේකුණාම එහෙම තියෙන්න ඕනේ යානේ ඔයාට තේරුණානේ ඔහොම කියන ගොන් වැද්දියෝ නැද්ද අප්‍රමාණින් ලොකු ලොකු දැන්වල ඉන්නේ ගොන් වැද්දියෝ හිනා වෙන්න එපා තමුල්ලත් ඔතන ඉන්නේ තමුල්ලට බලන්නක පොඩ්ඩක් කිව්වොත් එහෙම එන හැටි නැගලා ඉතින් බලන්න කොච්චර ලේසිද උගලන්ට නිවන් දකින්න ඔය කුණු කන්දල්වල ඉන්නේ අයින් වෙන්න කියන්නේ ඉතින් ඕව දැකලා තේරුම් ගත්තම තමුන්ට හා මේ මෑණියෝ කිව්ව දේවල් නේද මේ අපි තුල වෙන්නේ කියලා තේරුම් ගත්තම නිවෙනවා ඉච්චරයි කරන්න තියෙන්නේ ඉතින් ඕක හැම වෙලාවෙම ගිනි ගන්නවා ඒක මම දන්නවා තමුල්ල නෑ කිව්වත් මම දන්නවා ඕක ගිනි ගන්නවා කියලා මොකද කෙලස් තියෙන නිසා ඕගොල්ලෝ මාව හරියටම අඳුනගත්තනම් මම බණිනකොට රිදෙන්න ඕනද රිදුණත් මොකද කරන්න ඕන ඈ ඈ රකින්නේ මෙතන ප්‍රශ්නේ බිඳුවක්වත් ඉතුරු නැතුව අන්න යංකින්චි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං බිඳු මාත්‍රයක්ම ඉතුරු නැතුව මේක නැති වෙලා යනවා අන්න ධර්මය ගලපගත්ත හැටි එතෙන්ට යංකින්චි සමුදය ද බණිනකොට නැගිටිනෝ ඒක මන් දන්නවා තමුල්ල නෑ කිව්වත් බැන්නා කියලා හරි කියන්නේ සිත හැදුන නිසා නේද නැත්නම් දන්නේ නෑනේ බැන්නා කියලානේ කියපු වචනත් හොඳට මතකද නැද්ද රෙකෝඩ් ගෙදර ගියාමත් එනවද නැද්ද ඒව නැවත 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 වම අරගෙන කන්නේ නේ මෙන්න බුදුහාමුදුරුවෝ කිව්ව දේවල් ගලප ගන්න විදිය නැත් ඕවා කිය කිය ඕවා වෙනම කියනෝ මේක වෙනම යano මේක වෙන දේ දකින්නේ අර කියපු දේ ඔසේවා ඌ වමර වමර කනම කියලාත් බුදුහාමුදුරු කියලා තියෙනෝනේ මේ කනව දැන් ඒක දකින්න යම් කිසි අදහසක් ආවද නිවන කියන්නේ මොකද්ද කියලා මොකද්ද අපි කරන්න ඕනේ කියලා කිසිම මහන්සියක් වෙන්න ඕන නැහැ හරිම සහැල්ලුවෙන් ටීවී බලන්න මම බලන්නේ එහෙම හොඳට බැලුවා දැක්ක මෙයා නැගිටින හැටි බැලුවා ඉවරයි වැඩි ඔගොලු කොහොමද ඕනි අර ගල් මූසලේ අර දැක්කනේ මේ උකුන්ත එක ඉඳ හම්බ වෙන්නේ නැහැ නේ දැන් මේ රටේ තියෙන මේ ස්වභාවයන් ගැන බැලුවම උනත් ඈ මොනවද මේ වෙන්නේ නේ පව් මනස හැදුවේ නැති එකේ විපාකනේ ඔය තේබනවද ඔය අපිට බෝ කරන්න මෙහෙ ආවානේ
රිදුනද නැද්ද අනිත් මිනිසුන්ට? චීක් විතරක් මෑණියෝ කතා කරන්න හැටි නේද? මේ මිනිස්සු ලෙඩ වෙලා තාව එක ගැන කියන්නේ. හරි හරි මං ඇහුවේ නෑනේ, බේත් දෙන්නේ නෑනේ මං හැදුන හැටි කිව්වයි කියලා. ඔව් ඉතින් අද හෙම්බිරිසා හොඳ වේ ගියාම තාටික බැනුන් ඇහුවම් ඒ වුණාට එන්න එපා එහෙම තියෙද්දි. හරිද? මොකද අපිටත් බෝ වෙනෝනේ. ඔයාගේ අම්ම නේද? ආයානේ මේ ඉන්නේ ආරේ අම්ම. ආ ප්‍රශ්න දිනවද කට්ටියට ආන්න ප්‍රශ්න ආමුද? ලියපු ප්‍රශ්න නෑ මුකුත් උකො. ඔගොල්ලෝ තහන්නේ ඉතින් ප්‍රශ්න නිකම්ම ඉන්නේ නැතුව හොරු වගේ. තමුන්ට තමුන්ගේ හිත පිළිබඳව තමුන්ට විසල් අහලා තියෙනවා. පෙරුම් පුරනවා කියන්නේ විදර්ශනාව පුහුණු වීමද කියලා. මොකද්ද? පෙරුම් පුරනවා කියන්නේ විදර්ශනාව පුහුණු වීමද? දැන් ඕකට උත්තරයක් ඕනමද විසල්ට? විදර්ශනාව කියන්නේ ඇත්තටම ඒක තමයි. ඒකයි තේ වැරදි දැවනිකන් අර ඒක කමක් නැහැ ඉතින් ඇහුවට. ඇත්තටම විදර්ශනාව කියන්නේ පෙරුම් මේ මේ පෙරුම් පෙරුම් පුරණ එකටද කියලා දෙය අහන්නේ. මොකද්ද සමද? ආ ඔව් ඒක තමයි. විදර්ශනාව පුහුණු වෙනවා පෙරුම් පුරණ. ඇයි? ඉවසීම. මොකද දාණය මොකද තියෙන්නේ පෙර මේ පාරමී වල? දාන සීල භාවනා නැ නෙක්කම්ම. ඕ පිළිවෙලට කියොත් ඕ ප්‍රඥාව අන්තිමට දාම් ඈ අදිෂ්ඨාන නැ වීරය ඉවසීම මෛත්‍රිය. අදිෂ්ඨාන තියෙනවද? ආ අදිෂ්ඨානේ. තව හා ඉතින් බලන්න මේ වචනවල අර්ථවලින්ම අරගත්ත බැලුවම විදර්ශනාවට අවශ්‍ය දේවල් නේද? සිත මෙල්ල කරන්න අවශ්‍ය දේවල්. ඒවා පාරමී කියන්නේ ඒකට තමයි. විදර්ශනාවට. ඒක පුහුණු කළ දෙන. ඒතර විදර්ශනාව කියන්නේ මේ ඇස් දෙක මෙහෙම කරන් එහෙම ඉන්න එකක්වත් එහෙම නෙමෙයි. මේ සිත දැකීම තුලිනුත් වැඩෙන්නේ ඒ මේ ගුණාංග තමයි අපි තුල. වීරය, අදිෂ්ඨානය නේද? අපි මේක ඉවර කරන්නම ඕන කියන අදිෂ්ඨානය. එතකොට අර මේ 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 මෛත්‍රිය. මෛත්‍රිය කියන්නේ මිතුරු බව. ඒක මේ පංගු peeru නැති ස්වභාවය. දැන් මට ඕන කෙනෙකුට බනින්න පුළුවන්. ඒ ඇයි? මිතුරුකම නිසා. ඔව්. එතකොට ඒ වගේ ප්‍රඥාව ඒ සියල්ලම තුලින් ලැබෙන්නේ ප්‍රඥාව තමයි. අවසානයේට මේ ප්‍රඥාව දියුණු වෙන්න ඕන. දැන් උගල ප්‍රඥාව තමයි ඔය දියුණු කරන්නේ. උගල දැන් වීරිය තමයි ඔය දියුණු කරන්නේ. උගලන් දැන් මෛත්‍රිය තමයි ඔය දියුණු කරන්නේ. උගල දැන් නික්ඛම්මේ තමයි ඔය දියුණු කරන්නේ. දියුණු වෙලා දියුණු වෙලා දියුණු වෙලා ඒකේ උපරිමයට ගිය තැන ආර්ය. දැන් චුට්ටක් හරි ඔය ගුණාංග වලින් අඩු නිසා නේද ඔතන ඉන්නේ? නේ? වීරිය මදි. මෛත්‍රිය මදි. තාම මිතුරු බව නැහැ. හස්බන්ඩ් එක තාම තරහ යන ඒව තියෙනවා නේ. හස්බන්ඩ් එක නෙමෙයි ඕනම කෙනෙක් එක තාම ගැටෙන ස්වභාවය තියෙනවා. එතකොට අනිත් ඒවා මොනවාද? ඉවසීම, වීරය, මෛත්‍රිය. නෙක්ඛම්මේ තාම තියෙනවා නේද? නෙක්ඛම්මේ තාම පූර්ණය වුණේ නැහැ. තාම අල්ලන ඒවා තියෙනවා. දැක්කද? ඔය සියල්ලෙම දැන් ඔය නෙක්ඛම්මේ කියලා කිව්වේ මේ බාහිරේ තියෙන ඒවා අල්ලන් ඉන්න එක නෙමෙයි. මෙතනින් අල්ලන දේවල් තාම තියෙන නිසා. මෙතන සකස් වෙන සිත් තාම අතහරින්න බැරි ස්වභාවයේව තියෙන නිසා. එතකොට ඒ අන්න පාරමී සම්පූර්ණ වුණ දවස තමයි අරහත්තේ. පූර්ණේ වුණ දවස. තාම තියෙනවද? වීරිය නැහැ නේ. කොහෙද තියෙන්නේ? අනේ මෙහෙ ආව එකට වීරිය නෙමෙයි අහන්නේ. අනේ ඒව ඕනේ නෑ ඉතින් ගාල්ල ඉඳලා ආවේවා.
गाले इंदल में हाँ कोलम बटे इन्हें काम में सीता देख कर दे सीतला साक्षी ने है ती दाखिन ने कौन में तो दाखिन ने ये ने मुकाकर दिया आह हमें साक्षी साक्षी ने है ती देख का मैं यहाँ मुकाद एक इट पास कराने एक दिगी अन्य ने है हाँ एक सीता साक्षी ने निशाय एक दान दुख का वह हम ये दुख के साक्षी में निशाय उन्हें किया इतने अत्तर इन्ने पूर्व एक ने अन्न पूर्व एन्न को होंदे टे ना वह इनाम एन्ने के वह अत्ते के टे पूर्व एन्न होने साक्षी ने सीता दाक्का में एक दिगे अनवा किया ने के तेरे ने वादे दे मुकाद एक दिगे अनवा किये ने किंग वादा हस्कराने नैवते एक मेनिंग किरीमक में नैवत मकर किरीमक साक्षी ने सीते दिगे अनवा किये ने के मुकाद वैदे ने कुसल केलेस ने केलेस वैदुना मुकाद वैने इतनी अक्सले ससरे अनवा कोई तो ससरे अनवा क्या ने मुकाद ससरे अनवा क्या ने वा नैवत नैवत साक्षी मक वह ससरे अनवा क्या ने मे 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 सीता तेक क्या ने एक वितर दे ඉපදෙමින් මැරමින් ඉපදෙමින් මැරමින් යන සසර ගැන නෙමෙයි දුව කතා කරන්නේ මේ මොහොතින් නැතුව නැවත නැවත යනවා කියන එක සසර කියන්නේ ඔය කිව්වේ ඒ සසර හදන එක සසර යන එක අරක ඉපදෙමින් මැරමින් යන එක සසර හදන එක මේක මේ විසංස කෙලස් වලින් මේ මේ කෙලස් වලට බැඳිලා ගියාම කර්ම හදා ගන්න එක බැඳී ඉන්න එක वाट कौर बेल मेरको बाहिते आनी मैन थिंग मगे वेलावनी के वांगी मुखद मत आट सामको बेल हिताग हितागा पुड़वा बेल मेरको मोकेले प्रहानी कर पुड़वा हितागा नौकर नहीं साधन बे मोनाई का क्या नहीं इतने इतने अन्न है ने क्यों बाटे इतने द तो इतने दाकासों ने का दाकी ना नहीं क्यों बुधु आम दूं तो बेल्ल अमेरिकन वेला आवेद मुकाद करन नॉन है एक दाकी नॉन है मुकाद दाकी नॉन है एक क्यों बे बेल्ल अमेरिकन एक द में था दाकी द दाकी द पुलवान द दाकी ना साहकर के ने आनवा दाकी चले इतने नॉन දකින්න පුළුවන් තැනට දැම්ම ඉඳලාම පුරුදු වෙන්න ඕනද නැද්ද වෙන්න ඕනේ හ්ම් පුරුදු වෙගෙන යනවා ඔව් පේනවා පුරුදු වෙගෙන යනවා කියලා මා මා මට ඉතින් කිව්වට වැඩක් නෑ හරිද හරිම හරිම වැඩේ tamun ඇතුලේ කරගෙන නම් ඉතින් ප්‍රශ්නයක් නෑ නැත්තම් ඉතින් කියන්න පුළුවන් ඔව් මෑනියෝ මං මං දැන් අකුසල් කරන්නේ නැහැ අරම නැහැ බැඳීම් නැහැ අරක නැහැ මේක නැහැ ගගා කි මට කිව්වයි කියලා මුකුත් වෙන්නේ නැහැ tamun කරන්නේ බොරුවක් නම් tamunටයි ඒකේ විපාක මෑනියන් වහන්සේගේ ධර්මයේ නිතර නිතර අහන්නම අහනකොට තමයි අර එතන මේ අහනකොට විතරද ඉතින් අනේ මේ දැන් කියලානේ තියෙන්නේ සාරාංශය සිත දකින්න කියලා දැන් ඇහුවේ නැතත් පුළුවන් වෙන්න එපාය हाँ मैं नहीं क्यों हुआ ने मेरे को दाखिल नहीं किया ला आहाना कोटा वितरण में ही माता क्यों ने दिगटे दिगटे ओगलांडे पुरुद्ध में कने आहाने कने पुरुद्ध जीविते ने बाना आहानो 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 इवर याक ने ने विदर्शना वादने हैं तीत कोटा गुड़ा काव बुद्ध विनवाने आहाना कोटा आहाना कोटा නිතර නිතර දැන් අපි යටෙන ඇටි ඔය තරඟ අහලා දැන් ඉතින් ඉන්නේ පැසෝවන්ද දැන් සෝවන්ද නැතු ඇතිලු කියන්න බැරි මොකෝ එහෙයි මේව කරලා වැඩක් නැහැ නේ tamun සෝවන්ද නැතිල tamunට තේරෙන්නේ නැත්තම් tamun තාම පෘථග්ජන ලෙවල් එකේද නැත්තම් tamun දැන් සෝවන්ද tamunගේ පෘථග්ජන ලෙවල් එකට වඩා දැන් tamun හොඳ තැනක ඉන්නවාද tamunට දැන් දුක එච්චර දැනෙන්නේ නැහැ तमुंगे देंगे यथार्थ तमुंट चुट्ट चुट्ट तेरे न तमुंट अरे भयान मरण भय महाविशाल मे उपास कुहुमत बोरुकी जाति अग्नि ये गोलू कुहुमत पांच साल पट्ट पाल बोरुनी दे सा उपास कमला उपास कामला नहीं मैं नहीं ना माकुंदा गोल
පල්ලි උපාසකම්මල නැහැ. පල්ලි ඉන්නේ මොකද? පල්ලි ඉන්නේ මොකද? තේරෙන්නේ කියන්නේ. ඔය මො ඔක්කොම එවුන් උපාසකයෝ තමයි. ඇතුව පල්ලියට අනේකා එකක් මූ එකක් පාසලට අනේකා එකක් එහෙම නැහැ ඔක්කොම එවුන් මොකුද? පෘථග්ජනයෝ. සසරේ අනේයෝ. ඔක්කොම එවුන් කර්ම හදාද ඉන්නේ. ඔක්කොම එවුන් මැරුණු ගමන් කොහෙද හැදෙන හිත කොහෙටද හැදෙන්නේ? ගිහිල්ලා අපායම නෙවෙයි ඉතින් තව තැනුත් තියෙනවනේ ඔයත් යනවා වැඩිපුර එතෙන්ට වෙන වෙනම තැන් නැහැ වා කතෝලික කියලා ඔයා යන්නේ මෙහෙ මුං උපාස කරාලා කියලා යන්නේ මුන්ට වෙනම මේකක් තියෙනවා එහෙම නැහැ ඔක්කොම එවුන් එකයි ඔක්කොම එවුන් උපදින්නේ මොකෙද්ද දෙවියන් නැන්සේ දුගලන් උපද්දන්නේ තමයි එහෙම කියනෝ නේද දෙවිය වහන්සේ තමයි මට මේ සේරම දුන්නේ මා ඉතින් අපල කරණී ආරි අසාධාරණයි නේ එක ගෑනු එක්කෙනෙක් ව මා දෙවියන් බැරි නම් එයා වෙන කෙනෙකුයි මිනිස්සුත් තමයි දැන් කසාද බැඳලා ඉන්නේ මම අපල කර මේ දෙවියෝ හරි අසාධාරණයි නේ ධර්ම මිනිස්සුන්ට දුක දීලා මේ මිනිස්සු මිනිහ උදුරලා රම්මුට දීලා ඔන්න පල්ලඩද කරන්නේ මේ ගෑණි ආරි දුක් වෙවි අඬනවා මියා කියන මට දෙවියන් වහන්සේ සියල්ල දුන්න මට හරි සතුටුයි මං හරි සතුටෙන් ඉන්නේ මං හරි වාසනාවන්තයි කියලා මියා කියනෝ මං කල්පනා කරේ උඩ අරගෙනේ යාට දෙවියන් වහන්සේ කවුරු හරි හොයලා දෙයි හැබැයි නේ ඉතින් මොකද්ද දෙවියන් වහන්සේ කියන්නේ මොකද්ද ඈ කර්ම ශක්තියට තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඕගොල්ලෝ ඒකට ඒක අවබෝධයක් නැති නිසා යථාර්ථය පිළිබඳව උගුලේ එකට දාගත් වචනේ ලේසියිනේ එහෙම දැම්මමනේ ෂේප්නේ මොකද එහෙම කෙනෙක් නැති නිසා කොහෙවත් එන්නෙත් නැහනේ මේ උඹ මොකටද මගේ නම පාවිච්චි කරේ කියලා අහන්න එන්නෙත් නැහනේ නෑනේ එහෙම කෙනෙක් කොහෙවත් ඒ නිසා ෂේප් हदीसी हरी आवते में तोपी में मगे नाम विकुना विकुना मुनाद में करने बालू ऐड आगे नावत को मत दुआन नहीं डबा दी बेक आटी ये बुध हम दूर वो सियाल लम की हुआ टोम पाचा वो मित्या दृष्टि वो आटे गह हुआ बुध हम दूर वो हंदर බලා ඒ උඹලගේ කර්ම ශක්තිය අනුවයි මේ සසරේ යන්නේ නැතුව වෙන මොකෙකුගවත් ප්‍රශ්නයක් නිසා නෙමේ. ඉපදුන හැටි කිව්වනේ අර නලලෙන් එකෙක් නලලෙන් දේවුරෙන් අතනින් මෙතනින් කියනකොට බුදුහාමුදුරු කිව්වේ මොකද්ද? එහෙනම් උඹලගේ මහා බ්‍රහ්මයාගේ ඇඟ හැමතැනම මොනවද? ගෑනුන්ගේ යෝනි තියෙනවා කිව්වා. කොහමද ඒ කතාව? නිකන් හිමීන් කියන්නේ නැද්ද බුදුහාමුදුරු එහෙම? යකෝ එහෙනම් තෝපේ මහා බ්‍රහ්මයාගේ ඇඟේ හැමදාම ගෑනුන්ගේ යෝනි තියෙන්නේ නැත්තේ උඹලා හොම ඉපදෙන්න නම් කියලා නේ කට උත්තර ඇති වෙන්නේ නැති අරුන්ට නේ ඒත් නෑ උන්ට තාමත් එහෙම කියන්නේ උනුත් ඉන්නවනේ නේ ඒ උන්ගෙන් බින්දිලා එනේ උන් මේ හොඳටම පේනවා මාස 9ක් බඩේ හිටියා නේද දේවියන් වහන්සේ නම් ප්‍රස් ගාලෙන්න එපා නේ උපපාතිකව මෙහාට අර කෙනා මෙයක් ඉන්නෝ. ඉතින් නිකං ගෑනුන්ටත් හම්බ වෙන්න පෑනේ. නිකං කෙල්ලෙකුටත් ටක් ගාලා හම්බ වෙන්න පෑනේ. එහෙමත් නෑ. ක්‍රමවේදය හිමනේ නුවණින් විමසන්න ඕනේ නෑනේ මේ ක්‍රමවේදයක් තියනවනේ. දැන් උන් හොඳටම දන්නේ නැති කාරණාවනේ. කොච්චර ගෑණියෙකු මිනිහෙකු එකට හිටියත් ළමයි හම්බ වෙන්නේ නැහැ ඒ ඒ එහෙම සිතක් එහෙම මනසක් මැරිච්ච එක තැනකින් චුත වෙලා තව තැනකට යන්න ඉන්න එකක් ඇවිල්ලා අරකේ බැස ගන්න එපාය ඒකවත් දන්නේ නැහැ නේ නැත්තම් කොල් එන්නේ බලන්න මම බැලුවේ බටේකට වුණත් මේ මනස ගිහිල්ලා රිංගන හැටි නල දරුවෝ කියලා නේද මේ විකට ඒකට අවශ්‍ය කරන ඒ දෙන්නගේ ඒව එකතු කරලා තිබ්බම ඉතින්ට රිංගන හැටි මේ මනස චර සූක්ෂ්මයිද නේ නර්ස් ලයින් නර්ස්ලා
ඥාන නර්ස් ඔගොල්ලෝ දන්නේ නැහැ ඔගොල්ලෝ නෙමෙයි ගොඩක් අය දන්නේ නැහැ නේද දැන් දැන් වෛද්‍යවරුණත් දන්නේ නැහැ ඒගොල්ලෝ අර මේ දෙක ගැනම කතා කරනවා මිසක් මේ චුත වෙන මනසක් මෙතෙන්ට බැස ගන්නවා කියන එක ගැන එහෙම නැහැ නේද අවබෝධය ඒගොල්ලෝ හිතන්නේ ගෑණියෙකුයි මිනිහෙකුයි එකට හිටියම මේ ළමයි හම්බ වෙනෝ නැතුව මේ 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 මනසේ කතන්දරේ එහෙම දන්නේ නැහැ නේද अवबोध कर एक आवे नत्ता जीवेक मानुस मे सत्तु पहाल वे आटी तीन ओपपातिक बुधवाम रुकने क्रम हाथर कर सत्तु भीवेन वेलापातिक अंडज जलाबुज सांसेदज इतो अपिका ओम पहाल विनाय मे माउ कुसकिंगनाय जलाबुज ओपपातिक आगोलो जला बुझने जला बुझ तमाम क्षीर पाय सत्ते अंडज क्या मैं बीतर बलिंग सांसद गुडवाल डस्टबिन के हदनी पटस्काल अगुड़ ओप पाति इवा मुल शरीर पिटिब एक पाट पहाल भी नया इतना देवी होंगे मेमा सहा हाते हिम काल सी माती दंडे तीन अब गीलने गील तीयन ओन तरा इनाट वैहल तीयन इवा अब मे आवे के मेहे इन कोटा थोयागा ना पुलुआ अरे वायस तात के कह कागदे कागदे निधि दे तात ऐहे ना वाद किए नहीं वा तेरे वाद प्रश्न ने प्रश्न दिए ना मैंने कोटिया मुनाद में किया नहीं किया लने हाँ था वही इन्नो आंध्र हन्ने तिया इति ओ गया ना तुगला डा मुदा अबोध या तीनों मुकुट में ये है मैं दिया मैं बुधु आंध्र वो लास्सने डा हरी में दे किया लती ये लती इन्नो आप इटा ये निस एक अवबोध करेगा ना या पिटो ने एक अवबोध हरी ये टम अवबोध करेगा ना पिटो प्राक्ष्या आवश्य एक तमा में करगान विधिय एक बुध आंद्रो के उबलाट मगे धर्म मम कीलूम देवल हरियट अवबोध करगा प्रज्ञावश्य एक करगान हटि मेह मई केल के अन्न एक मे केल मेक कर्ल प्राज्ञा उपदगत्तम उगलो अवबोध करगा मुखद बुधुन हंस देशना करपु धर्मे इतकोट सियालम बुध आंद्रो देशना कल तीयनो मेव मेहिमाय वेन्नी मेहिमाय वेन्नी मेहिमाय वेन्नी अन्न एक अवबोध वेनो हरियटम अभी प्रज्ञा व उपदवागत नदीट ने बुधवाम ध्रुव मेहे मेलती है नो मेहे माय केलती है मेक मेहे माय गगा अभी प्रज्ञा व उपदगत बुधवाम ध्रुव देश नकर दे हरियट मीट अवबोधवे नोड़ी हरियट मे दे दाखीन तोड़ा हरियट मर वेन्दिली पिदिली सज्जा उक्के वत्ते नो मुखदी हर की बला आरते එතකොට ඒ අර්ථය තුල අපිට මේක මේක මේ කියෝ කියෝ සජ්ජායනා කර කර ඉන්න එකක් මේක සඳහන් වෙලා නැහැ කොහෙවත් අපිට මේකේ කරන්න වැඩපිළිවෙලක් තියෙනවා එහෙනම් අපි ඒක තමයි කරන්න ඕන අපි ඒක ඒ වැඩපිළිවෙල අපේ අතින් කෙරෙනවා අපි නිවන් මාර්ගේ යනකොට එතකොට අපි යන්න ප්‍රඥාවන්තයෙක් වෙනවා එතකොට අපිට බුද්ධ දේශනාව හරියටම කියන්න පුළුවන් දැන් මේවා හරියටම කියන්න පුළුවන් වෙන්නේ ඕගොල්ලෝ
अध्ययने करमीन तमुगे मानस अध्ययने करमीन केले प्रहाणे कर मे सोवान मेवा सियाल तमुंट अवबोधवेन देवाल हरिद ना तू मे ना बुधवाम दुखे माम पिनेमुगे हाथते न बे ओक्कोम इवराय मे मे शासने गैसेट का काउट करान्न मेक इवराय कैंसर के मीट पास वेन्न बे ओ एहेम करोत बोरु ओकुं करान्न एहेम कियला दियेद නෑ පින්නවම් පාන වෙලාවේ මොකද්ද කියලා දෙන්නේ ඕන කෙනෙක් ප්‍රශ්නයක් අහන්න මොනවා හරි ගැටලුවක් තියෙනවනම් ඒතකොට කවුරුත් නිශ්ශබ්දවල හිටිතුර කිව්වෙමද එහෙනම් මගේ අවබෝධයත් උගලන්ට ලැබිලා තියෙන ඒ උගලන්ගේ අවබෝධයත් සමානයි ඒ නිසා ප්‍රශ්න ඇත්තේ උගලන්ට එහෙනම් එච්චරයි ඒ කියන්නේ දැන් අපිට ප්‍රශ්න තියෙද බුදුහාමුදුරන්ගෙන් අහන්න ආ උගලන්ට තියෙනව මට නෑ ඇයි මට බුදුහාමුදුරුව කියපු සියල්ලම ඒ සියලු දේම මට අවබෝධ වුණා. ඉන් එහා අපිට අවබෝධ කරන්න දේවල් නැහැ. බුද්ධ දේශනාව විතරමයි අපිට අවබෝධ කරගන්න තියෙන්නේ. ඉන් එහාට අපිට හොයන්න දෙයක්වත් නැහැ. තවත් මොකුත් නැහැ. මෑණියනි. ඔච්චරයි තියෙන්නේ. මෑණියනි, දැන් අපිට දැන් කියලා දීපු විදිහට අපි හිත මෙහෙව්වාම හිත සොයා බැලුවාම මේකේ වේගය වැඩි කරන ක්‍රමයක් නැද්ද වේගය වැඩි කරන්නේ අඩු කරන්නනේ ඕනේ වේගය කියන්නේ ඉක්මනින් 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 දකින්න නම් ඉක්මනින් ඉක්මනින් ඕක දකින්න ඕන වේගේ වැඩි එක ඉක්මනින් ඉක්මනින් දකින්න ඒකේ වේගය වැඩි කරන්න දකින වේගය වැඩි කරන්න එතකොට හැදෙන වේගේ බාල වේ මොකද අපි මෙච්චර කල් ආපු දුර අපි දන්නේ නැහනේ දැන් මෙතන ඉඳලා කරන්න තියෙන දේ තමයි කරන්න තියෙන්නේ ආපු දුර දැක ගන්න පුළුවන් කෙලස් තුලින් තමුගේ. තමුන්ට හොඳට ඕම තරහ යනවා නම් ආපු දුර කොච්චරද? ඉතින් තේරෙනවා. හරි. තේරෙනවා. තාමත් තමුන් අර මිනිස්සුත් එක්ක කතා කරන්නේ මාන්නක්කාර කමින් නම් උඩඟු කමින් නම් තමුන් තමයි සියල්ල දන්නේ කියලා හිතනවා නම් අන්න ආපු දුර තේරෙනවා. දැන් ඉන්න තැනත් තේරෙනවා. ඒ තේරෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. දකින වේගෙ වැඩි කළ යුතුයි හැදෙන වේගෙට වඩා ඒක නිකම් වෙන්නේ නැහැ මොකද දකින්නවට වඩා ඒක දිගේ යන්න නේද මේක කැමැත්ත තියෙන වැඩිපුරම ඒ නිසා වේගය කොහොමත් දකින වේගෙ වේගවත් වෙන්නේ නැහැ කෙලස් ඒ වේගෙ අඩු වෙනකන් කෙලස් වල වේගෙ අඩු වෙනකන් දකින වේගෙ වැඩි කරන්න බෑ හැබැයි තමුන්ට කෙලස් අඩු කරගන්න වේගේ හොඳටම හොඳටම යන්න පුළුවන්. හැබැයි මෙහෙමයි හරිද? ඔය කොහොම කරත් මේ එකපාරටම මේක වෙන්නේ නැහැ. එහෙම පුදපු ගමන් කාපි යකා කියලා සෝවන් වෙන්නේ. මේගොල්ලෝ කොච්චර කාලයක්ද දැන්? මටත් අවුරුදු 3ක් ගියා. මේගොල්ලන් තාමත් මේ යනවා. ඉතින් එතකොට මේ යාට ඕන මේ හෙට අනිද්දටම නේ අද හවසටම මේ මාර්ගඵලයක් ගහගන්න. ඔය එහෙමයි ඉන්නෝ. ඉක්මනට කියන්නේ මෑණි මොකද වෙන්න ඕන කියලා. එහෙම. ඒ කියන්නේ මං කිව්ව ගමන්ම ඌ ඒක කරලා එවෙලෙම ඌ රාත් වේ වගේ. එහෙම වෙන්නේ නැහැ. තමුන් සංසාරේ පුරුදු කරන් ආපු විදියයි තමුන්ගේ මේ මේ ජීවිතේ යන්න පාරමී ශක්තිය, වීරය, ප්‍රඥාව, ඒ වෙලාවේ මෛත්‍රිය, ඒ වෙලාවේ අදිෂ්ඨානය, අදිෂ්ඨානය එන්නේ සිතේ යන්නද නැත්නම් අයින් වෙන්නද? अधिष्ठान बरवेन कोई पे साधारण इला जीवित तमाम मम्मी के तुटी कर अधिष्ठान इतने वादना එහෙම දැම්ම හදා ගන්න බෑ නේද? හා ඔගොල්ලෝ කොහොමලා මේ ජීවිතේදිම ඉවර කරන්න ආයේද? ඒකට අදිෂ්ඨානිකෝ. දැන් අදිෂ්ඨානි තියනවා කිව්වේ. මේ ජීවිතේම ඉවර කරගන්න කැමතිද? එහෙම කැමතියි කිව්වා කියලා මම මේ සාතික දෙන්නේ නෑ මේ මට කරන්න බෑ ඒක. තමුන්ලා ඒක කරගන්න ඕන. මෑණියනි අපි මේ දක්වා අපි අහලා තියෙනවා හතරවෙනි ධානයට ආවම මේක ඉක්මන් වෙනවා කියලා. ඒක
අපි දන්නේ හතරවෙනි ධානයට ඇවිල්ලා නැහැ. හතරවෙනි ධානයට ආවම අවබෝධය ඉක්මන් වෙනවා කියලා. හා ඉතින් ගිහිල්ලා බලන්න හතරවෙනි ධානයට යන්න නැතුව ඉන්නේ ඇයි? ඉක්මනට යන්න ඒකට. අදම යන්න. යන මාර්ගයක් කිප්ප භාවනා කරන්න. ඉතින් කියපු එක මාර්ගය කිව්වේ නේද? ඒ භාවනානේ. ඉතින් භාවනාව කරන්න. ඉක්මනට හතරවෙනි ධානයට යන්න. ගිහිල්ලා ඒක කරගන්න නේද? ඉතින් නැතුව දැන් ඒකට ගියාම වෙනවා කියලා කිව්වට මම හිමේ මගුලකට ගිහින් නැති නිසා මට උත්තරයක් දෙන්න බෑනේ. ඔයාම යන්න හතරවෙනි ධානයට ගිහිල්ලා ඔයාම බලන්න. මේ අපි අහලා තියෙන දේ කිව්ව. අහලා තියෙන දේ තමයි ඉතින් කරන්න ඕන. ඉතින් කරලා බලන්න. හොඳයි හොඳයි. වෙයි ඉන්නේ ඔරු ඇවිල්ලා. මොකටද දැන් ඕව කර කර මෙහෙ මේ පැත්තට පාත් උනේ? නේ? ධ්‍යාන කියන්නේ ලෞකික ලෝකේ. ධ්‍යාන මේ ලෝකෝත්තර සමාධියත් එක්ක සම්බන්ධ නැහැ. බුදුහාමුදුරුවෝ ධ්‍යාන කරේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒව කරන්න ගිහිල්ලා බුදුහාමුදුරුවම මේ කිව්වා මට මේවෙන් ඇති වැඩක් නැහැ. මං හොයන දේ මෙතන නැහැ කියලා බුදුහාමුදුරුවෝ ආවා. ඔයා කියනවා හතරවෙනි ධ්‍යානෙ ගියාම ඔක්කොම වෙනවලු. බුදුහාමුදුරුවෝ හතර නෙමෙයි අටටම ගිහිල්ලා කිව්වා මට ඕන දේ මෙතන නෑ, මට ඕන බුද්ධත්වය, මම මේ එකක්වත් මට වැඩක් නෑ. ඒ මිනිස්සු කෝ නෑ නෑ මේක බාර අරන් කරන්න කියලා ඔයා. බුදුහාමුදුරුවෝ අනේ මට ඕව කරන්න ඕන කමක් නෑ. මම මේ හොයන්නේ වෙනම දෙයක්. මම යනවා යන්න කියලා ආවා. අටක් කළා. ඒක කරන්න උනේත් බුදුහාමුදුරුවෝ කිව්වා හොඳම වචනේ. මම කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ කාශ්‍යප බුදුහාමුදුරන්ට අපහාස කරපු පාපෙට තමයි මට මේව කරන්න උනේ කියලා. අපි නෙමෙයි කිව්වේ බුදුහාමුදුරුවම කිව්වා. මට මොකද බුදුවරු ලෝකෙට එන්නේ සියලු පාරමී පුරාගෙන එන්නේ බුදු වෙන්න. ඒතකොට බුදුහාමුදුරන්ට බුදු වෙන හැටි කියලා දෙන්න එකෙක් ඉන්නවනම් ඌනේ බුදු වෙලා ඉන්නේ. ගුරුවරයෙක් ඉන්නවනම්. ඉතින් බුදුවරු බුදුවරුන්ට ගුරුවරු නෑ. ගුරුවරු ඉන්නවනම් ඒ කියන්නේ ඌ කලින් බුදු වෙලා ඇවිල්ලා ඉන්නව අර ටියුෂන් මාස්ටර්ලා වගේ. බුදු වෙන පන්ති පවත්තන්න. වෙන්න පුළුවන් ද ඒවද? බෑ. බුදුවරුන්ට උගන්න බුදුහාමුදුරන්ට ඒක උනේ ඇයි කියලත් බුදුහාමුදුරුවෝ ඒ වගේ ඒ උන් ළඟට යන්න උනේ ඇයි බුදුහාමුදුරන්ට? අන්න අර බුදුහාමුදුරන් කාශ්‍යප බුදුහාමුදුරන්ට අපහාස කරන නිසා. ඒක බුදුහාමුදුරුවම දේශනා කරා. නැත්තම් බුදුවරු කෙලීම් එන්නේ බුදු වෙන්න. ඊට පස්සේ ගිහලා ඇසට බුදු උනේ අර පාපයේ ඒ අකුසල ටික ගෙවිලා ගියා. 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරා උපරිමේට. ඉතින් ඒවනේ දැන් තමුල්ලෝ කරන්නේ ධානය කියලා නේද? මේ උපරිමේට කර කිසි කෙනෙක් කරන්න එපා කුව මේක අනාර්ය පරිශ්‍රණයක් කුව මම මේ අවුරුදු 6ක් කරේ ඒක කිසි කෙනෙක් කරන්න එපා කුව මෙන්න ආර්ය පරිශ්‍රණය මේකයි කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හැටි කියලා දුන්නා. ඉතින් මේ බුදු ආන්දරුව කියපු දේවල් තියලා කොහේ යන්නේවද මේ කියවන්නේ? ඉතින් ඕම අය මොනවද මේ කරන්නේ? ඔව කිසි දෙයක් නිවන් මාර්ගයට අදාළ නැහැ. නිවන් මාර්ගය කියන්නේ කෙලින්ම බැස්ස වැඩේට. ඔයි වෙන වෙන පැතිවලට යන්න පුළුවන්. ඒව තමයි ඉතින් ඔය හතරවෙනි එකට ගියාම වෙනවා. මෑණියනේ මේ රහතන් වහන්සේලාට මොනව හරි කිව්වොත් දැනුවත් දැනගෙන හෝ නොදැන ඒකෙන් අකුසලයක් වෙනවද? රහතන් වහන්සේ කෙනෙක් කියලා අපි දන්නේ නැහනේ. එහෙම දන්නේ නැතුව ඉතින් කාටවත් නොකිය ඉන්නවකෝ. රහතට නෙමෙයි මොන මිනිහෙටවත් කිව්වොත් කියන්නේ නැතුව ඉන්නවකෝ. මොකාට කිව්වත් අකුසල් වෙනවා. මේ අහිංසක මිනිහෙකුට බැන්නොත් තමුන්ට අකුසල් වෙන්නේ නැද්ද? රහතට කියන්න ඕනද අකුසලයක් වෙන්න? ඈ? තමුන්ගේ අම්මට බැන්නොත් තමුන්ට අකුසලයක් වෙන්නේ නැද්ද? තමුන්ගේ තාත්තට බැන්නොත් තමුන්ට වරදක් නොකරපු කෙනෙකුට බැන්නොත් තමුන් රහතත් අඳුරන්නේ නැහනේ. තාත්තට බැන්නත් එහෙනම් වෙනවද නැද්ද? අම්මට බැන්නත් වෙනවනම් රහතට බැන්නම අහන්න දෙයක්ද? අම්මට දැන දැනම බනිනවා. අම්මා බව දැන දැනම බනිනවා. ඒතකොට අකුසලයක් වෙනවද නැද්ද? වෙනවද නැද්ද? වෙනවා. ඉතින් රහතට බැන්නොත් අපාන්තය
मेच्चर दिन लोकूम प्रश्न सोवान्वेस ඔය කිසි දෙයක් නෙමේ මේ රහතට බැන්නොත් මට ප්‍රශ්නේ නේද මේකට මට ප්‍රශ්නයක් කොහෙද ඉන්නේ හෑ මොකද නම තුෂාරි ඔන්න ඔයට එන්නේ ඔය විකාරවලට එන්න එපා මෙහි अरे तावे एक एक मट एक किएन मताकुने विश्वविद्यालय के लिए ऐहुआ मागे प्रश्न अम्मा मारुत ने आनंद आर्य प्रकार में कुड़ा अम्मा मेरुत तो नद किएला हदागत्तु अम्मा मेरुत हिम बेन नैनी दिया हदागत्तु कार्य आर कोहोमद मुंगे मानस वाल वेड़क रानी हदागत्तु अम्मा मेरुत आनंदारी पाप कर में टाहुए नेत उन नहुए के बाने मैं वैदक करने हैटी नहीं मानस वाल मुंगे दे मामा में क्यों मैं इतने दिन में क्यों मैं इत्याद उष्टी वाली आएंगे ना मैं मानसे नेगे ने इवन इधर अंत इवन अंत अंतवादी सितु वाली इवन किसी में वैदक ना है ये तो कोटे थामुंडे हितेनो ना मां खाटवाद बानी ने नेती එතකොට මන් රහතෙකුට බණේද කාටවත් බණින්නේ නැති තැනට මනස හදා ගන්න හැටි නෙමෙයි කියලා දෙන්නේ සමුණු විශ්වවිද්‍යාලෙ ගින්ද හොඳයි දැන් හරි ඕනේ නැහැ මේක දැන් පෙර කර්මයක් කරලා තියෙනවද දැන් නැහැ නේද හරි හරි පෙර කරපු කර්ම ගැන හිතන්නේ නැතුව මේ දැන් සංසාරෙන් ගැලවෙනවකෝ मेरा कर पुकार में हिता ने क्यों तभी तो खाओ दारा निवांदा की नवे ने पे देना करना बैने ने क्रम में वेद या ने नहीं देना करना अभी निवान मगर तालुए ना दारा में आना अभी पेरा कला पिंग आना कुसा अल्ला पे तालुए ना दारा में अनि पैतरे आना दारा में मुगद आना तकर पु पाओ ये वता मैं पाओ इति मे पैतरे तालुए ने होंदा है प्रश्न मिथ्या दृष्टि तमुंग आउल करना तमुंगे मानस आउल करना तमुंट यथार्थ वहां दान तमुंग आर मिथ्या दृष्टि वाले सामादिट इडन देना मिथ्या दृष्टि वाली तम आईंग මේ කියන සිත් ඔය සිත් වලින් අයින් වෙනකොට මොන අකුසලයක්වත් වෙන්නේ නැහැ. එතකොට තමුගේ ප්‍රඥාවත් උපදිනවා. අකුසල ගෙවෙනවා ප්‍රඥාව උපදිනවා. දැන් ඕවා ඉන්න අකුසලනේ නේ. හැම වෙලාවෙම ඉත ඕවනේ ප්‍රශ්න. හරි අපිට නම් ඕව නේද? නිකමඩවත් හිතෙන්නේ නැති ප්‍රශ්නනේ. එහෙම තමයි ඉතින්. එක එක තැන් වල ඉඳලා එන අයනේ. දෙයක බොරුවක් නෙමෙයිනේ. अपाय लापेवासल लोक इंदापेवा दिव्य लोक इंदापेवन तैती इनवाता तिरसन लोक इंदापेवे सर बालो वेचे मिथुन धन्यवाद हिम बयान का මේකෙන් ගැලවෙන්න මේ මොහොතේ මේ කර්මෙන් ගැලවෙන හැටි මේ කියලා දෙන්නේ අනිත් එක මේ මොහොතේ කර්මෙන් ගැලවෙන හැටි කියලා දුන්නේ මේ රහතද නැද්ද කියලා හොය හොය බණින්නද නැහැ මේ වෙලාවේ සකස් වෙන සිතෙන් අයින් වෙයන් කියලා රහතට හරි මොකෙකුට හරි බණින්න හිත පහල වුණා නම් මොකද කියන්නේ අයින් වෙන්න කියලානේ කියන්නේ මේක ගලප ගන්න බැරිද प्रश्न उगलाते अम्मा
අමර හොරෙන් දාවේ දැන් කොහමද තාත්තේ දැන් හින්න පරණ එක්කනේ ඉන්නේ කියන්න මම දැන් මොකද්ද තමුන්ගේ ස්වභාවය කියයි ඉතින් මොකක් හරි කුණු හරුපය ඔක ගල්වල කියන්නේ නෑනේ කොරෝනා ලෙඩ නෑනේ මොකුත් මොකද ආන් ඉන්නේ ඈ ඈ සීම ගතියට ඕවා දාන්න කියලා නෑනේ आपे मुन हरे विश बीजे आई के लाद ओके खाता पुलवा ना किया तमुगी ताते दे माइक के कटे ते वायस की है हतली सतर है इला मैं कुछ वायस की है सानी किया नहीं वो कदने दें किया ताते दमूंगे सीता पीली बंद होती है ना आओ दे मेचर कल बैलू आनूंगी उत्साह उत्साह දැන් තමුන්ට ලැබිලා තියෙන ලාභ කියන්නේ මේකෙන් දැන් මෙච්චර කාලයක් කරපු මේ විදර්ශනාව තුලින් තමුන්ට ලැබුණු ලාභ නැත්නම් ඵල මමත්වයකින් දැන් මමත්වයේ ඇත්තේම නැහැ අතීතේ බවත් දමුට අවබෝධ වෙනවා මොන තැන්වලද තියෙන්නේ කියලා අවබෝධ වෙනවා එතකොට ඒව දැකලා ඔය මයික් එක දුන්නේ අතේ තියන් ඉන්නද प्रीतिया ප්‍රීතියක් දැකීමත් සිතේ සකස් වීමක්. ඒකක් දැකලා එතනින් අයින් වෙන්න ඕන. මුකුත් වෙන්න බෑ. මොනම සිතක්වත් පහළ වෙන්න බෑ එතන. සිතක් පහළ වෙනවා නම් ඒකක් දැකලා ඒකක් දකින්න. ප්‍රීතිය ආයතනත් සිතක් සකස් වුණා කියලා ඒකක් කියන්නේ නැතුව තේරුම් ගන්නවා. ප්‍රීතියේ ඉන්න කිව්වේ නෑ. ප්‍රීතිය හිටියොත් කෙලස් ප්‍රහාණය වෙන්නේ නෑ. තමුන් හරියට මේක අල්ලගෙන කරොත් තමුන්ටයි බොරු ඒව කිව්වයි කියලා තමුන්ට යහපතක් වෙන්නේ නැහැ. ඒ නිසා හරියට මේක කරනවා නම් තමුන්ගේ හිත සංසුන් වෙන බව තේරෙනවා තමුන්ට. තමුන්ට ඥාණයන් පහළ වෙනවා. සිත පිළිබඳව තමුන්ට හරිම දේ තමුන්ට තේරුම් යන්න පටන් ගන්නවා. ඒ වගේ දේවල් සිත වෙනවා. ඔය දැනුමවල් ඔක්කොම අතහැරලා දාන්න. ඌ දැනුමවල් තමයි තමුන්ලා විනාශ කරේ. बाड़े, बारे, लेड़ा दे, मुकुटने प्रश्न, नहीं नहीं इतने लेड़ा नहीं तंबाला नो नहीं मुन्ना मागुले डे, लेड़ा दागा नहीं आने, दोस्त राड़ की इनको थी उनकी आई थी ये ना मैं, हर वट में वट गाने किया है मैं परीक्षण कराने किया है, हमार वन नहीं उपदेशिकावाक प्रश्न अरवागे प्रश्न दृष्टि कैडिले अरे
අලුතින් අර අර කළු මේ එකක් දාගෙන ඉන්න එක කෙනා කවුද? හා වාඩි වෙන්න. හා අද ආවේ. එහෙම. ඕ නෑ. පොළවේ පය ගහන්න. විදර්ශනා නම මොකද්ද? නොයෙලා. වාගමිනේද? විදර්ශනා කරන දැන් මාස 9ක් වෙනවා. බබා හම්බෙන්න හරිය. මගේ යාළුවා මෙයා තමයි මට ඉස්සෙල්ලම වීඩියෝ එකක් දුන්නේ මේ බලන්න කියලා. මේ ඉතින් මම කරගෙන යනවා මේ ඇත්තටම මේ තෙරණිය මේ මුණ ගැහිච්ච එක මගේ පෙර කුසලයක් කියලා මම හිතනවා. ඉතින් මම විදර්ශනාව මේ විදිහටම කරගෙන යනවා. වැඳලාද? එහෙම. ඔව්. දරුවෝ ඉන්නවද? ඔව් දුවයි පුතා ඉන්නවා. මේ ප්‍රශ්නයක් නැහැ. මහත්තයාගෙන් ප්‍රශ්නයක් නැහැ. නෑ ප්‍රශ්නයක් නැහැ. මේ හරිම සැනසීමයි ඒ විදිහටම කරගෙන යනවා. අකුසල් නැහැ දැන් වෙන්නේ. අකුසල් නැහැ. තරහත් එන්නේ නැහැ එහෙම. දුක ඇලිම. ඒ කියන්නේ හැම තිස්සෙම මේ සකස් වෙන සිත දැක මේ දකින්න හැම තිස්සෙම එහෙම දුකක් තරහක් මේ එනවා අඩුයි. දුක එන්නේ නැහැ. දුකත් අඩුයි. අර පුතාට අවුරුදු 10යි. එයාගේ වැඩත් එක්ක තමයි දුක එන්නේ වනම් එන්න පොඩ්ඩකට හරි මේ සිතුවිල්ලක් ඇවිල්ලා උපාදාන වෙන්නේ පුතාගේ වැඩත් ඒවට තමයි. අකුසල් අඩුයි. ඔව් අඩුයි. හිත දැන් මේ 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 සංසුන්. සංසුන්. හරි ප්‍රශ්න දුකක් ආවත් ගොඩ නොසංසුන් වෙන්නේ නැහැ. ලොකු දුකක් එන්නේ නැහැ. චූටි ඒවාවත් එහෙම ලේසියකට දුකක් එන්නේ නැහැ අඩුයි. දුමයි නේ පැත්තේ දුක නැතු ඇතිනේ කුණුලරියාවේ නැතුනොත් දුකක් එන්නේ නැහැ ආ කුණු කුණුලරියාවේ නැතු කුණු ටික පල්වේවි තියෙනකොට එහෙම දුකක් නැහැ එහෙම අපේ පැත්තේ වුණා ආ උගලන් කුණු ගෙනියන්නේ නැහැ නෑ ඉද ගෙදර ඉඳ තියෙනවා වත්තේ තියෙයි ඒ වලම තියම පුච්චලා යව ගන්න ඕන ආ මොනවාට එන දුකවල එතකොට ගෙදර මීගමුව පැත්තේ තියෙන දුකවල ඒ කියන්නේ මීගමෙන් එහා මේ කටානේ මඩම් පැල්ලේ මීගමෙන් තව යන්න ඕනේ අර උපදෙස් දෙනෝ කරන්න ඔව් මියා මුලදි වීඩියෝ එව්වා ඊට පස්සේ මම ඒවා ඩවුන්ලෝඩ් හැම තිස්සෙම අහනවා අහලා ඉතින් ඒ වලින් එක එක ඒවා ගන්නවා හොඳට සිත ගැන හොඳට තේරෙනවා දැන් ඔව් සිතේ ප්‍රශ්න තියෙන කියලා තේරෙනවා. තේරෙනවා. සිත අතහැරියොත් ප්‍රශ්න නැහැ කියලා තේරෙනවා. තේරෙනවා. එතකොට අර මේ තෙරණියන් වහන්සේ කියන්නේ මේ චින්තන ලෝකේ හැර වෙන ලෝකයක් නැහැ කියලා. ඔව්. ඒ වගේ ඇතුලේ මේ හැදෙන චින්තන ලෝකේ එළියේ ඉන්න අය මෙහෙම ඉන්න ඕන කියලා ඒව ඔක්කොම ඇතුලේම නැති කරලා දාගන්නවා. ඔය නැති කරලා දාගන්නවා. එහෙමයි. ඔව්. අප්සෙට් එකක් තියෙනවනේ මං කියන විදියට නෙමෙයි වැඩ යන්නේ. එළියේ ඉන්න අය මෙහෙම ඉන්න ඕන මෙහෙම ඉන්න ඕන මෙහෙම ඉන්න ඕන කියලා විතරමද හැදෙන්නේ ඉත? එහෙම හැදෙනවද? දැන් අපේ ඉතින් ඇතුලේ හැදෙනවනේ මේ දැන් දරුවෝ වුණත් මම කියන විදියට ඉන්න ඕනේ කියලා මගේ හිතේ. ඒක ඉතින් එක සැරයක් හැදෙන එකක් නේ. ඔව්. නේද හැම වෙලාවෙම හැදෙන්නේ නැහනේ. ඔව්. එතකොට එහෙම වෙන්නේ නැහැ කියලා නෙමෙයි අතාරින්න ඕන නිහඬවම අතාරින්න ඕන. අනිත් අන්තයට ගිහිල්ලා නෙමෙයි අතාරින්න ඕනේ. එහෙම වෙන්නේ නෑනේ කියලා නෙමෙයි අතාරින්න ඕනේ. ළමයවා කියන දේ කරේ නැත්තම් ඉතින් ඒ එහෙම වෙන්නේ නෑනේ කියලා නෙමෙයි අතාරින්න ඕනේ. එතකොට ඒක අනිත් අන්තයට ගිහිල්ලා හිත හදාගෙන නේ අයින් උනේ. හිත හදාගෙන අයින් වීමක් නෙමෙයි මේ කියන්නේ. හැදුණු තැනම ඒකම ඒක විග්‍රහ කරන්න යන්නේ නැතුව ඒකෙන් අයින් වෙන එක. එතකොට තමයි කෙනෙක් නොවි අයින් වෙන්නේ. අරක කෙනෙක් වෙලා. මොකද එහෙම වෙන්නේ නෑනේ මේ අපිට ඕන විදියට කට්ටිය ඉන්නේ නෑනේ කියලා හිත හදා ගන්නවා කියන එක නෙමෙයි. එහෙම නෙමෙයිද ඔයා කරන්නේ? වා හිත හදා ගන්න එහෙමද? නෑ එහෙම ඉතින් මේ හදා ගන්නවා මං කියන විදියට අනේ. අන්න හිත හදා ගන්නවා කියන එක තමයි මට ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් හිත හදා ගන්න එකක් නෙමෙයි මේ කියන්නේ. හිත හදාගත්තේ අනිත්‍යන්තයට ගිහිල්ලා. ඒක ඔයාට තේරුණ නැතුණාට ඒකේ න්‍යාය තමයි අනිත්‍යන්තයේ. ඒක තමයි සාමාන්‍ය ලෝකේ හැමෝම කරන්නේ.
ඔයා ඒක ටිකක් කරනවා අර නිකන් ඒක විදර්ශනාව කියලා හිතන් කරනවා අනිත් අය එහෙම විදර්ශනාව කියලා එකක් දන්නෙත් නැහැ ඒගොල්ලොත් කරන්නේ ඕකම තමයි එහෙම ඉතින් සමාජය හදන්න බෑනේ අපිට අපි හැදුනම ඉවරයිනේ හිත හදාගත්තම ඉවරයිනේ ඒකද ඔයාගේ විදර්ශනාව දැන් දුකක් ආම සකස් වීමක් කියලා මේ සිත් නිරෝධ වෙලා එහෙම යනවා සමහර ඒවා අරමත් කරනවා ඔව් අර පුතාගේ ඒවා විතරයි මට දැඩිවම එහෙම හිතින්නේ තාම හදන්නේ එහෙමයි පුතාගේ වැඩේ දැන් නම් එහෙම නෑ දැන් ඉතින් ගොඩක් නිහඬ නෑ ඇත්ත කතා කරන්න මම ලකුණු දාන්නේ නෑනේ නෑ තෙරණියනේ මේ නිහඬව ඉන්නවා මම ගොඩක් දුරට ඉතින් නිහඬව ඉන්නේ හිත සකස් වෙනව දැක්කද ඔව් සකස් වෙනව දැකලා නිහඬව ඉන්නවා මේ දැන් ඉස්සර වගේ ඉතින් එහෙම කියවන්න කෑ ගහන්න එහෙම යන්නේත් නැහැ දුක එන්නේත් නැහැ තරහ තමයි ටිකක් හරි එන්නේ එහෙනම් තරහ ඒ කියන්නේ ඇලීම නැහැ ඔයාට ඒ ඇලීම නැහැ මොකුත්මට ඇලෙන්නේ නැහැ ඉතින් ඇලීමක් නැත්නම් දුකක් එන්න විදියක් නැහැනේ දුකක් ඉතින් එහෙම මං කිව්වේ වැඩි දුකක් එන්නේ නැහැ කියලා දුක නැහැ ඔව් දුක වැඩි එන්නේ නැහැ එහෙම භාවනා කරනවද එහෙම කවදාවත් කරලා නැහැ හොඳයි හැබැයි දුක එන්නේ නැ කියන එක තව ටිකක් බලන්න. ඔයා දුක එනවා ඒක ඔයාට අවබෝධ වෙන්නේ නැති එකක් තියෙනවද? තෙරණියනි මම මේ දඟදී මිදුලතු ගන්න ගිය වෙලාවේ මේ දුක කියන්නේ නිකන් මෙතන නිකන් හරි නෑ වගේ. එහෙම නැතු මේ අඬන දුකක් ගැන නෙමෙයි. මෙතන නිකන් චංචල වෙනවා. නිතර එකම එක නිතර එනවා. නිකං කපාටම නුසන්සුන් එලා ගිහිල්ලා නිකං හරි නෑ වගේ කනස්සල්ලක් තියෙනවා නිකං පසුතැවිල්ලක් වගේ තියෙනවා එහෙම පසුතැවිලි එහෙම නැහැ හරිම සැනසීමයි මේ ළඟදී මම මිදුලතු ගන්න ගිය වෙලෙත් මේ චුට්ටම මෙයාටත් කතා කළා කොහ අතුග ගායිකා මේ චුට්ටයි අතු ගෑවේ නිකං කෙනෙක් නැති වෙලා ගියා කිසිම කෙනෙක් නැති වෙලා ගියා මම මේ අර ආපහු ගිහිල්ලා ආයාව වගේ වුණා ඊට පස්සේ කවුද අතු ගෑවි කියලා නිකන් ඔහම හඬක් වගේ විතරක් ආවා මේ එතකොට තමයි මම ආයේ නිකන් අර සිහියට වගේ අර ආවි නිකන් කෙනෙක් නැති වෙලා වගේ ගියා ඉතින් මං කොයි වෙලෙත් මේ සිත සකස් වෙන සිතම දැක දකින්න ගමන් තමයි ඉන්නේ මට කරදර එහෙම නැහැ මුකුත් ගෙදරත් නැහැ ගෙදර මුකුත් නැහැ ප්‍රශ්න හස්බන්ඩ් බණින්නේ නැහැ නැහැ ফুল জলিয়ে ඉන්න. ඒ කියන්නේ සතුටක් නැහැ සැනසීම ඉන්නවා. ඒ කියන්නේ මේ ස්වාමියා ඔයාට මොකුත් කියන්නේ නැහැ. නැහැ. පොඩ්ඩක් සැර වෙන්නවත් නැහැ. ඒ වෙලා ඉවෙනවා ඉතින්. ඉස්සර දැන් නැහැ. නැහැ නැහැ. ඒ කියන්නේ නෑ විදර්ශනාව කරනවා ඇති හරියට. වඩ වඩා එයා කරනවා ඇතිනේ එයා කතෝලික කෙනෙක් එයා ඉතින් අනේ මන්ද එයාත් වැඩි කතෝලිකද මුස්ලිම්ද එහෙම කියලා නැහැ මේ මානසේ ස්වභාවයට හරියද කතෝලිකයට තරහ යනවනම් ඌට තරහ යන එකම තමයි බෞද්ධයට යන තරහත් මොකද ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මදමාන කුහකකම් මේ ලෝභ දේශ මෝහ කතෝලිකද මුස්ලිම්ද බෞද්ධද කියලා නෑ සියලු මනුස් ආගමක් නැතිද සියලුම මනුස්සයන්ට විතරනේ සියලු සත්වයින්ටම තිරිසන් සත්තුන්ට දෙවියන්ට තරහ යන්නේ නැද්ද උන්ටත් තරහ යනවා පෙරේතයන්ට යක්ෂයන්ට උන්ටත් තරහ යනවා ඇයි උන් කෙලස් නැසලා නෑනේ ඉතින් හැමෝටම ඒව වෙනවා එකම මේ 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 න්‍යායක් තියෙන්නේ හැමෝටම අර බෙදාගෙන ඒවායින් අයින් වෙන ක්‍රම හදාගෙන තියෙනවා බෙදාගෙන ඒවට තමයි ආගම් කියන්නේ. ඒව නැති වෙන්නේ නැහැ. ඉතින් නැති වෙනවා කියලා හිතාගෙන එක එක ඒවා කරනවා. මට නම් ඉතින් හරීම සැනසීමයි. මට එච්චරයි කියන්න තියෙන්නේ සැනසීමයි කියලා මට තෙරණිය ලැබුණේ හම්බුනේත් මේ මාගේ පෙර කුසලයකට කියලා තමයි මම නම් හිතන්නේ. ඉවරටම යන්න. තාම දුක තියෙනවනේ. දුක ටිකක් අර චුට්ටයි ඉතින් එනවනේ. තරහණන් ඇත්තටම එන්නේ නැහැ. ඉතින් කෙලෙසුත් බලන්න. ඉතින් තව තියෙන කෙලෙස් ළමයාට බැඳෙන හැටි ජීවිතේට ආසාව තියෙනවද? ඒව බලන්න. ඉතින් පොඩි පොඩි ඒව හොයාගන්න බැරි විදියට තියෙනවා. ඒව එක්කම ඉවර වෙන්න එපාය. එහෙම. ප්‍රඥාවත් දියුණු වෙන්න එපායනේ. හොඳයි. රසිකත් වැඩක් කළා කියලා. තව කෙනෙක්. හොඳයි. තව සුමিত্রා සුමিত্র පාස්සටම තල්ලු වෙලා ගිහිල්ලානේ ඉස්සරහම ඉඳලා මොකද තාත්තේ පන්සල් එන්න කියලා කියන්නේ යාළුවෝ ඉතින් මේ
चंचल अरे गलग हुआ चंचल इकमे अन्न पुलवा गलग हुआ तेन अन्न दें माल पूजा मंदो मेके तेरम कॉल कर लो मत करना मल पूजा प्रधान उपासिकावाक्सलाहाविशाल उपासिकावाक् ඔයා මල් පූජාව කර කර සසර යනවද නැත්නම් සතර අපායෙන් නිදහස් වෙනවද තීරණේ වාගයක් ඔව් එච්චර පුළන්නම් කරා කොතාව අර 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 කවුද ප්‍රසාද් මහින්දයා දැන් ගොඩ කල් ඉඳලා ඔයා අහනවා කිව්වනේ යාර මයික් එක දෙන්න මොකද ඔයාගේ තත්ත්වය हेम एक दाल तीन थिंग लाइक करो कमेंट्स दानो वायस की हतलिसको अम्मने क्या अमर सर अम्म सर अम्म वेना और क्या बै सर हम दाट में सर है अम्मा को मत सर है सर कथा कर उगला उगला उगला
හරිම දේ නෙමේ කරන්න කියලා කියන්නේ හරිම දේ නෙමේ අන්තිකට කියන්නේ සිතට එහෙම එහෙම දන්නේ නැහැ යා හරිම දේ කියලා නැත්නම් උගලට වැරදිලා තියෙනෝනේ කරපු ගොඩක් දේවල් ඒයි යා හරිම දේ කියන්න දන්නේ නැති නිසා ඒ නිසා ගොඩක් වෙලාවට කරන්න එහෙම හිත බල කරන දේවල් දකින්නේ එක දැකලා දකින්නවා කියන්නේ ඒක තේරුම් ගන්න හිතේ බල කිරීමක් නේ කියලා තේරුම් අරගෙන ඒක අතාරින්න අත ඇරලා කරන්න ඕන දේ අත ඇරලා ඒක අත අරින්න ඕන ඒක සම්පූර්ණයෙන්ම අත අරින්න ඕන ඊට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා අත ඇරලා කරනවා කියන එකක් කිව්වොත් වරද්ද ගන්නවා අත ඇරලා දාන්න ඒක ආ ටීවී බලන්නම කියනෝ කියනෝ බලන්න බලන්නම කියනෝ බලන්න අද කතාව බලන්න බලන්න නිකන් චෙක් කරලා බලන්න බලන්නේ නැහැ අද මං නිදා ගන්නවා කියලා යන්න ඒත් කියයි මූ නිදා ගන්නකොටත් කියයි ප්‍රවාදේ බැලුවේ නැහනේ ගිහලා බලන්න ඕන කියලා බැලුවොත් පරාදයි ඔයා පරාදුනේ කාටද ඔයාගේ අඥානයට ඔයා බැලුවේ නැතුවම හිටියොත් ඔයාගේ ප්‍රඥාවන්තය දිනුවා හෙට වෙන හෙට එතකොට ඔයාට ඊට වඩා මේ ප්‍රබලව බලන්න කියන්නේ නැහැ. ඉතින් චුට්ටක් කියයි ඕනම් බලන්න කියලා. ඉතින් ඒක වට ලේසි මඩ පවත් ගන්න නොබල ඉන්න ඒක ලොකු වදයක් වෙන්නේ නැහැ. අන්න එහෙම තමයි යන්නේ. ඉතින් ඒව කරන්න හරිද මේ 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 මොකද මේ 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 ලෝ මේ මේ පිස්සු ලෝකේ මේ අතරමං වෙන්න එපා බේර ගන්න කවුරුත් නැහැ. ඕගොල්ලෝ මේවයි අයාලේ යන්න ගියොත් ඔය මනස කියන විදියට ගියොත් බේර ගන්න කෙනෙක් නැහැ. පේනවනේ සමාජය හැටි. පේනවද? හරි භයානක සමාජයක් තියෙන්නේ. තමුල්ල hina වෙලා හිටියට තමුල්ලගේ hinaව උදුර ගන්න ඕන තරම් අය ඉන්නවා. hinaවට hinaව දාලා. ඒ නිසා පරිස්සමෙන්. තරුණ ළමයි. හා කියන්නේ ඔයාගේ කතාව? මම අවුරුදු 30 දී විතර හොයන්න ගත්තේ උනාට මට හම්බුනේ 39 දී විතර අවුරුදු දෙකමාරකට විතර ඉස්සෙල්ලා මෑණියන්ගේ ධර්මය එතකන් හෙව්වා පොත් වලින් හෙව්වා සිල් ගන්න ගිහලා හෙව්වා කොහමද හම්බුනේ 39 දී මොකද YouTube මම බැලුවේ ඒ වෙලේ මේ එතකොට මට ලොකු සතුටක් දැනුණා හම්බ වෙච්ච වෙලාවේ මට මේ දේශනාවක් දෙකක් අහදිම තේරුණා මේක තමයි මම හෙව්වේ කියලා මේ ඊට පස්සේ ආගෙන දැන් හිත හොඳට තේරෙනවා ඔව් දැන් හිත සංසුන් 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 මොකක් කරේ ඒ කියන්නේ දැන් හිත අර මේ හැම දෙයකටම බල කර කර හැම එකටම ඇඟිලි ගහන ස්වභාවයක් හැම එකක්ම පස්සේ දුවන ස්වභාවයක් එව නැහැ දුවන්නේ මේ මල් පූජා කරන්න ඕනේ පන්සල යන්න ඕනේ ඒවත් ඔක්කොම ඇතහැරිලා ගියා බලෙන් ඇතහැරියේ නැහැ මාස 5ක් යද්දි මට ඇතහැරිලා ගියා ඔව් ඒත් එතකන් පොඩ පොඩ ඒ කරාකම සමහර ඒවා තියෙනවා මේ බලෙන් අතහරින්න ඕනේ ඒවා. සමහර ඒවා තියෙනවා එහෙම බලෙන් අතහරින්න ඕනේ නැහැ. මේ විදර්ශනාව තුල ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් හිත හැදිලා ඒක එහෙම උවමනාවක් නැති වෙන තැනට වැඩෙනවා. සමහර ඒවා තියෙනවා හැබැයි අපි බලෙන් එකක් දෙකක් කරවම ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. නැත්තම් ඒක නවත්තන්නම බැරි තැනකට යනවා. එහෙම තියෙනවා. එහෙම ඒවා අපි ටක් ගාලා කඩන්න ඕනේ. මොකද එකම විදියට නෙමෙයි මේ කෙලස් මේ මේ නැති කරන්න එක එක ක්‍රම භාවිතා කරන්න ඕන. ඒ ඒවයි හැටි හැටියට භාවිතා කරන්න ඕන ක්‍රම. තියෙනවා. ඊට පස්සේ ලොකු සෙනසීමක් ආවා. මේ නිකන් මොකක් හරි ප්‍රශ්නයක් ආපු වෙලාවට ඔළුව අවුල් ගතියක් නෑ මට ඊට පස්සේ ඉඳන්. නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඔළුව නිකන් මේ අමාරුයි වගේනේ එහෙම නෑ දැන් ඔළුවද අමාරු මෙතනද මේ හිත හරිය කොහම හරි අමාරු නැහැ ප්‍රශ්නයක් ආව වෙලාවට බලනකොට එහෙම මේ ප්‍රශ්න නෑ වගේ ප්‍රශ්නයක් නෑ වගේ තේරෙනවා දැන් මොකක් හරි දැන් සිතුවිල්ලක් හැම එකක්ම එනවා මේ තරහයි යාවත් පේනවා මට එන එක පේනවා දවසට මොනවා හැම හරි එනවනේ ඒව මට තේරෙනවා එන බව පේනවා ඒ නිසා ඒක හිමීට අඩු වේගෙන යනවා ඒ විලේම ටිකක් වෙලා බලන් ඉන්නකොට දැන් අඩු වේගෙන යනවා හොඳයි අන්න එහෙම ඉන්නවා තරහ නෑම කියන්න බෑනේ තරහ එනවා මොකද මේක ඉවර වෙනකම්ම තරහ එනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන එකටත් තරහ අවශ්‍යයි ඉතින් මොකද තරහ යන්නේ නැත්නම් දුක හදා ගන්න බෑනේ ඉතින් දුක හැදෙන්න එක ක්‍රමවේදයක් තමයි තරහ කියන එක ඉතින් ඒ තරහ කියන එක කාමරාග පටිග කියන මේ ස්වභාවයන් දෙකම අඩුයි ගොඩක් අඩුයි මේ එනවා එන බව පේනවා හැම එකක්ම
प्रसाद महेंद्र हेमलता हेमलता ने मट उंग हरिद अदज्जे नावन इनाबास ओण ने सालू दंगना गुडजा मुकद बेंदेन्ना तव 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 नहीं मुकद दी अतरा पाए दस पैकड़ दिए अन्ना हरी ओ उपदेश विदर्शन देने उपदेश उपदेश थमुंगे अडुल इसे मांग कियला स्वामी अट मे हिम सल का हंडा वेटने स्वभाव हेम विलायम संसार අන්න වීරිය අවශ්‍යයි අදිෂ්ඨානිය අවශ්‍යයි මේ 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 මම මේක ඉවර කරන්න ඕන කියන එක මෙහි මෙත හා ඒක තමයි ඒක මට හිතේ නේද ඔය ඒක සිද්ධ වෙන්නත් ඇත්තේ සිද්ධිය ඉතින් ඔයාලට මේ විකට වෙන්න ඇති එහෙම තමයි යන්න ඕන මේක ඉවර වුණාට පස්සේ අපි ඔක්කොම ඉවරයිනේ එතකොට ඉතින් අපිට ඕනේ නැහැනේ මොකුත් නේද බැඳීම් නැහැ ඒක තමයි සංගුණේ කියන්නේ ඔයා මෙතෙන්ට ඇවිල්ලා මේක හරියට කරගෙන ඔයා මෙතනින් ගැලවීම තමයි අන්න බලන්න බුදුහාමුදුරු කිව්වේ අර ගාතාව මොකද්ද ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ නේද මේ බුදුහාමුදුරු දේශනා කර ධර්මයේ සම්දිට්ඨිකයි මොකද්ද සම්දිට්ඨිකයි කියන්නේ මේ මොහොතේ සිද්ධ වෙන දේ අක සම්දිට්ඨිකෝ ආ අකාලිකෝ කාලයක් නැහැනේ මේකට මේ මොහොතේ බලන්නනේ තියෙන උදේ 9 ඉඳලා 10 වෙනකම් විතරයි බලන්න පුළුවන් එහෙම මොකුත් නැහැනේ නේද මේ ධර්මතාවය හැම වෙලාවෙම කාලයෙන් තොරව ක්‍රියාත්මක වෙනවා ඊගා මොකද්ද එහිපස්සුකෝ කියන්නේ ගිහිල්ලා බලන්න නෙමෙයි ඇවිල්ලා බලන්න නෙමෙයි තමා තුලින් බලන්න තමන්ගේ ඇතුළට යන්න මේ දැන් වෙනවා උඹ තුල මෙන්න දැන් වෙනවා සම්දිට්ඨිකයි අකාලිකයි මෙන්න දැන් වෙනවා අන්න ඒක බලපන් ඕපන් අයිකෝ කියන්නේ ඒක විවෘත කරගන්න ඒක බල 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 ඒක විවෘත කරගන්න ඊ අවබෝධය එතකොටයි විවෘත වෙන්නේ නිවන විවෘත වෙන්නේ පාය දැන් මේක සංගවිලානේ තියෙන්නේ දැන් මෙහෙම සකස් වෙන සිත දකින්නකොට 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 අන්න තමුන්ට මේ මනස විවෘත වෙනෝ දකින්න පැහැදිලි වෙනවා ඒක සකස් වෙනකොටම දැකීමේ හැකියාව වැඩෙනවා ඊළඟට මොකද්ද ආ අන්න පච්චත්තං මේක දැක්කලා 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 ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න කිව්වා ඒක කිව්වේ ඊට පස්සේ සුපටිපන්නෝ බලන්න ඒව හොඳයි ඒව ඒව හැබැයි මේ උදේවස කී කී ඉන්න නෙමේ ඒ කියලා තියෙන මග පෙන්වීම හරි ඒකේ තියෙන සුපටිපන්න කියන්නේ ඉතින් මම ඍජු වෙන්න ඕන අර අවංක නැතුව මේක කරන්න බෑ ඊගාට මොකද්ද ඈ උජුපටිපන්න ඉතාමත්ම ඍජු වෙන්න ඕනේ පොඩ්ඩක් නෙමේ ඉතාමත්ම ඍජු ඉතාමත්ම අවංක වෙන්න ඕන මේ වැඩේට මේක අවබෝධ කරගන්න ඉතාමත්ම අවංක වෙන්න ඕන මේක සිත දකින්න මේ කියන්නේ මේ සිත දකින්න කියන්නේ මේක ඇදේට හැදෙන එකක් නේ හැම එකටම ඇදේට හැදෙනවනේ ඒක කුණු විදියටනේ හැදෙන්නේ
ඒක දකින්න තාමත්ම අවංකුනේ නැත්තම් දකින්න බැහැනේ තරහ ගිහිලා තරහ ගියේ නෑ කිය කිය කියනවා නේද බොරු කියනවා කේලාම් කියනවා පරුස වචන කියනවා ඉස් වචන කියනවා අනුන්ගේ මේ බලන කර මනස කරන වැඩ උගලන් අපි අකුසල් කියලා අදක්ෂ කර අදක්ෂව කරන වැඩ හැම වෙලාවෙම ඕව සකස් වෙනවනේ මනසෙ ඉතින් ඕව දකින්න අවංක වෙන්න එපාය ඍජු වෙන්න එපාය ඉතින් ඒ ඍජු වීම තමයි සම්මා දිට්ඨිය කියන්නේ ඒ ඍජු බව ඒ සුපටිපන්න බව තමයි සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටික වුණාම ඒව දකින්නේ නැහැ ඒවා තුල ජීවත් වෙන එක නේ කරන්නේ එතකොට මේ සකස් වෙන සිත ගැන කියන්නේ එතකොට අනිත් එක මොකද්ද ප්‍රඥාවන්ත වෙන්නේ එතකොට තමයි ප්‍රඥාව වැඩෙන්නේත් ඔබේ ඊගෙන සාමිච් පරිවෙන්නේ එතන තමයි අර සුහදව හොඳට සැනසille මේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ ඒතු දාරෝ කට්ටිය කිව්වේ සැනසීමෙන් වැඩ කරනවා අරකද මේකද කියලා කිව්වනේ දන්නේ ඒ ගුණාංග වැඩෙන හැටි මේ කිව්වේ සිත දකින්න ඍජු වෙනවා ඒක සම්මාදිට්ඨිය උපදිනවා එතන දැන් උගලන් විදර්ශනාව තුලින් උගලන්ට ලැබෙන ලාභයන් තමයි මේ කිව්වේ ඉතින් මේ ගුණාංග වැඩෙනවම නැතු ඉතින් මේවා කොයි තරම් කටපාඩම් කර කර කී කී හිටියත් තමුන්ගේ ඇතුලේ මුකුත් වෙන්නේ නැහනේ නේද ඉතින් මේවා ප්‍රායෝගික වෙන තරමට මනස හඳුනා ගන්නා තරමට තමයි තමුන්ගේ ওই දෘෂ්ටි කැඩිලා ওই ආලවන්තකම් වෛරී ස්වභාවයන් ආලවන්තකම් ওই ඔක්කොම වෛරේ ප්‍රේමේ දෙකම අතහැරෙන තැනට වැඩ සිද්ධ වෙනවා එතෙන්ට අනිත් එක ඕගලන් නිවන් දක්වා කියන එක කිසිසේත්ම අසාධාරණ වැඩක් නෙමෙයි ලෝකෙ වෙන්නේ අසාධාරණ වැඩනේ නැද්ද සසරේ අනේක අසාධාරණ කමක්ද නැද්ද සාධාරණද අසාධාරණද මම නම් හිතන්නේ අසාධාරණයි මොකද ලෝකෙ නැති කර්ම වලට කරගහන්න වෙනෝනේ ගියොත් මේ වගුලේනේ ගැලවිල ගියාම මොකුත් නැහැ නේ හරි හමන් යාළුවෙක් මිත්‍රයෙක් ඉන්නවද උගලන්ට නැහැනේ ඊළඟ සැරේ තව අලුත්ම කතන්දරයක් නේ තියෙන්නේ නේද දැන් එකට ඔච්චර බැඳිලා නම් ඊළඟ එකට කතන්දර හදාගන්නනේ ඔක්කොම වෙන්නේ නේද බැඳීම් වෙන්නේ ඉතින් බලන්න ඔය බැඳීම් සියල්ල මේකට මේ මේක මේකට අනුවනේ සිද්ධ වෙන්නේ අනේ බුදුහාමුදුර කොච්චර ලස්සනට මේක විස්තර කරාද කියලා අපිට අපි තුල සිද්ධ වෙන දේ ඉතින් මේව පාඩම් කර කර ඉඳලා හරියන්නේ නැහැ ඇතුලේ වෙන දේයි අපි දකින්න ඕනේ ඇතුලේ වෙන දේ දකින්න බැරි කුහක කමක් ඇතුලේ තියෙනවද නැද්ද තියෙනව නේද ආ ජරා ගතියක් තියෙනව නේ නැද්ද තියෙනවා අනිවාර්යයෙන්ම තියෙනවා ඇතුලේ එහෙම කුහක කමක් තියෙනවද නැද්ද ඔයා වගේ නැන්දම්මත් එක තරහයි නේ තරහද නැද්ද ඉතින් ඈ හා මෙයාට මයික් එකක් දෙන්න කියන්නේ ඉතින් නැන්දම්ම ඔයා පුතා ඩිවෝස් කරන්න ගන්න ඇති ඔයාගේ වගේ තමයි මේ ඇත් ඉන්නේ අර ඇත් ඉන්නේ ලැජ්ජ වෙන්න දෙයක් නෑ අර එක්කෙනෙක් නේද හැමදාම මට එක එකව කියලා අනේ මෑනියෝ මේව ධර්ම දේශනාවල දිනම් කියන්න එපා මෑනියෝ මගේ නම කියන්න ෂිරෝ ආ යන්න නැති ඔයාගේ නැන්දම්ම ඔයත් එක තරහයි එහෙන ඔයා නැන්දම්මට ආස නැහැ එයා කැමති නැහැ ඔයාට එයා ඔයාගේ වැඩ එයාට අල්ලන්නේ නැහැ මොකද සම්බන්ධතාවයක් නැහැ කිය? එයා කොහෙද ඉන්නේ? කොයි රටේද? තේනයි තින් ප්‍රශ්නයක් නැහැ නේද? ඉතින් ඔය අත්හැරලා දාලා ඉතින් දැන් ඔයාට ඔහොම කියවෙන්නේ ඔයාගේ හිත ඇදයි නේ තා මේක නිසා නේ නේද? ඔයා නොකියුවට නොකියා කියන්නේ ගෑණි මට අල්ලන්නේ නැහැ කියන එක නේ මගේ පවුල කඩවද
කැඩුවද පවුල කියන්න කට ඇරලා කැඩුවද මොකද කියන්නේ හරි අපිට ඒක නෙමෙයි ඔයාලට වෙච්ච දේ කියන්න ඔයා ඩිවෝස්ද දැන් උදෙල්ල එන වෙන් වෙලා දින්නේ දෙන්න එකට දෙන්න සමගිද දෙන්නට දෙන්න ඕනද කැමතිද එමත් නැ දෙන්නට දෙන්න තකමැති ඉතින් ඒක තමයි මේ කර්ම ගනු දෙනු කියලා කියන්නේ ඉතින් වා හොඳයි වා දැන් මේ පැත්ත මේ සත්‍ය සොයාගෙන යන පැත්තට ආවේ හැබැයි වා සත්‍යවාදීව සත්‍ය සොයාගෙන යන්න ඕනේ නැතු ඔයා බොරු කර කර මේක ගියයි කියලා ඔයාට වැඩක් වෙන්නේ නැහැ ඔයා ඕක තමයි යථාර්ථය හරිද कर्मानुरूपो सिद्ध वेन देवा इतकोटे ओवादीन यथार्थवादी नैत्ति वायरिंग क्रोधिंग गह बेनगिन मरागण हिम हिन पात्करान्म इवेमी ओया मे पेतरे मुन्नीसा ओयाट दंग ओया यथार्थ दाकिमी मेक तमें लोक स्वभाव मिथन गलवीम तमें हुदन दे तेकना मम्मी मन से आईन मेकिन विदिकोन की आनेतना ओ आई नोन चरा ओवा प्रश्न निम मनसी සදහටම මේ හැම දෙයකින්ම අයින් වෙලා යන්න පුළුවන්. ඒකයි කරෙන්න ඕන. තේන්න. අනරර් හයියෙන් කියන්න රැහෙනු. මොකද ඔය වගේ කෝ ආංජ බජල් අය තමයි උක අහන්නේ. මොකද තරුණ අයට තියෙන ප්‍රශ්න. මගේ කුහකකම මම දැක්කේ මම විදේශගත වෙද්දී. එහෙම දා අල්ලන්නේ නැහැ. කිය ඇහෙන්නේ නැයි මයික් එක. මම විදේශගත වෙද්දී තමයි මම ඒක දැක්කේ. මොකද මම ඒ ගමන ගියෙත් මගේ තියෙන ජරාව දකින්න මේ ගමන මම හිතාගත්තා මොකද මං ගෙදර ඉඳන් මං ඉඳගෙන කල්පනා කරා මේක මේ මගේ මාව දකින්නම යන ගමනක් වෙන්නේද කියලා මේ මට හිතුණා මොකද මම යන්නේ නැහැ කියලා හිතාන එක තමයි මට යන්න උනේ මේ එතන ගිහිල්ලා මම ගොඩාක් දේවල් දැක්කම හැම ප්‍රශ්නයක්ම පුෂ්පාන්ට කිව්වා කතාබහතරා මේ එතන මට ගොඩාක් දේවල් සිද්ධ වුණා. එතකොට මම එතනින් දැක්කා මගේ තියෙනවා කෙලස් උඩ කියලා. මම නෑ 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 කිව්වට තිබ්බා. නැතුව වරහත් වෙලා ගියේ නෑනේ පිටරට. කෙලස් නෑ කියලා කියනවනම් මේ මෝඩ කමට කියන කතාවක්. හරිද? රහත් නොවි කෙලස් නෑ අඩුයි අරකයි මේකයි කියනවනම් ඒක මෝඩ කමට කියන කතාවක්. මම ඇත්තටම හිතුවා මේ මං හිතුවානේ මට ඉරිසියාවක් නෑ කියලා. මේක මං පස්සේ එතන ගැටෙනකොට ඇලෙනකොට තමයි මම දැනගත්තේ මේ ආ මයගාව ඉරිසියාව තියෙනවා කුහකකම තියෙනවා මාන්නේ ලොකුවට තියෙනවා කියලා මම දැක්කා මේ ටික 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 ඉතින් අඩු කරගෙන එනවා ඒවා දැකලා ගොඩක් දේවල් මං ඔළුවට ගන්නෙ නැහැ ඒ දේක දැකලා එතනින් මයින් කරනවා මේ සැනසීමයි ප්‍රශ්න නැහැ අකුසල් නොවෙන තැනට වග බලා ගන්න ඕනේ. ඒ කියන්නේ ආයිත් කර්ම හදාගත්තොත් ආයිත් ඔයගේ කර්මවල පැටලෙන්න වෙනවනේ ජීවිතේ. ඒක නිසා මෙතන මේ මොහොතේ අකුසල් හැදෙන්නේ නැති තැනට හදා ගන්න විදිය තමයි බුදුහාමුදුර අපිට කියලා දුන්නේ. ඒ තෙන්ට ඒක තමුන් හොඳට වීර්යවන්තව මේ දැඩි අධිෂ්ඨානයක් තියෙන්න ඕනේ එතන. ඒක ඇත්තටම පාරමී ගුණයක් නේ ඉතින්. ඒ විදියට තමයි යන්න ඕනේ. प्रश्न आवा ගොඩක් මං අර පැත්තකලා ඉඳගත් ඒ කට්ටියට දරාගෙන යන මොකද ආසනේ පදුනේ ඉඳා ඊට පස්සේ ඒගොල්ලෝ මාව වේව්වා හවුස් මේඩ්ද ගි ඔව් ඒගොල්ලෝ වද දෙනවද ඔයාලට අපු නැහැ වැඩ කරන්න කියලා කියන්නේ නෑ හොඳ ෆැමිලි එක හොඳයි ඒගොල්ලෝ ගොඩක් හොඳයි
मनस एक तमु हरी तमु हरी नैकिन तमुट मे गमने लेसी तमु हरी नाकिन हेम विलायम हिम हरी कीन तमु इसम दंगल हेम तनक दिम एक मिथ्या दृष्टि आखिट दाकिन मान सिंह अकुसार कराने तेतकोट मे तमुंट करा पहासु अक्टेनो मुकद यथार्थ देखा तमु वेरदी की यथार्थ देखा निधासुना यथार्थ दाकिन कोटम मेके निधासुन स्वभाव मनसे अनेक वाटी मेके तमु वेरदी की दाकिन कोटम एक यथार्थ इतकोटम इतने दुखें निधास तमुट मण्यवा किल दाकिन कोटम ये सिद्धिया के एनमेव निकम एन इतकोट ये सिद्धियट अणु सकाशन मन सिंह आयंगेन कोटम अन्न एक तम यथार्थ दीम के आने इतकोटम तमु इतनी निधास्यों इतकोट तमुट इक इट पास आवाजने राम तेरेनो इतने मम एक दिगटम गिना लुकू अकुशल विनवने मतनी आयंगुन निशा मांग ये अकुशल निधास्ना इतकोट अन्न बुधवाम क्यू हरियटम हरिने अकुशल वाले निधास्वनवा अपी सीत दीम तुलींकन कारणव उदटम ओपूनवा इतने हेम तम अकुशल निधास्वेन पुड़वा नो निधास्वेन विन क्रम याकने आप के ज्ञान वेरद विद्यट हितने नो थी तम आप अकुशल निधास्वेन पुड़वा नेता आप ये विद्यट हितन ताकाल आप हाथुरेक् ये विद्यट मैं बे ने याहिना उना तेरदी कथा कर तेरदी मुन देख रहा तेरदी दागा तू राम एक मुदन याकने तर हाईकल दागिना बला नमक हाईकनी कि देख मैं आई गुणा तम प्रश्न याकना इन पुड़वा ओ दास इतने इंदगी ओन दे पुड़वा इतकोट अरे यद होने अन्यानी हाईकल एलिने अरकल गेट इन आने इतने इंदगी ओन दे पुड़वा मेव हम देम उगल अद्दाकिन अद्दल अद्दल अद अद्दी तुलाम अरे 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 दिखने कहुअने अरे मे मनसे वेगे मनसे वेगे वेडी दिशाने टोनू ने मनसे मे मे दाकिन वेगे वेडी खरा दाकिन वेगे वेडी वेन्ने अरे अरे विदियट मनसे तीन अरे ओलारिक स्वभाव आप इसेला ओम कैपवीम की एक अड़ कर हिम अड़क रगेन गिया तम एक पारट वेन्े नहमेव सती दिखेंग वेन्े नहमेक हिम वेन्े मे मे मगे मे धर्मदेश वेहू शनी सियालोम सोवा ओवट ओम पच हिम वेन्न मुखद मे के महा मे कुनु गोड़ा तीयन मेक हिम मे एक पाट इन्े निका राहत वागे सोवाणी मैं रात्रे मू एलियट बाइन को मुकाद मुगे कैतगति ओको मेलियट ना तेन साहिम एक सर वेन्न मे देवा मुकद भूम बयान के मे संसारे की आने बुधवर सारा संघ कालपलाक्ष पेरूपुरा मे हित मे मे तेन गाण मे वेन्न तुर मे कुछर मे 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 पुहन वेला दिल्लती है तेकसा मे जीवित तप ये पुहन अकरा नोन इक पाट सिद्धवेन्न किसी के पाट मैं राहतना इक पाट राहतना को मत सोवान साकुदा मे 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 नंबली अंदुना मनो अद केले स्वभाव तू मे नाम ने मे पाटा ने मे केले स्वभाव अंत मैं मे वेन इसे सुग दुगति आएंगे भयान मे सिस्टम में
ඉස්සර වෙලාම අර ඕලාරික කැත ජරා සුගතියෙන් අයින් වෙනවා අර තිරිසන් ලෝකෙට යන්න වෙන പ്രേත ලෝක වලට යන්න වෙන ඒ ස්වභාවයෙන් අයින් වෙනවා ඒ ඒ කියන්නේ ඒ ස්වභාවයේ මනසක් තමයි තියෙන්නේ එතකොට ඒකෙන් අයින් වෙනවා ඊගාවට තියෙන සුගති ස්වභාවය තමයි මනුස්ස දේව ඒ ඔය බ්‍රහ්මතල ඔය ඒ වගේ ස්වභාවයන් තුල එතකොට ඒ වයිනුත් අයින් වෙන්න ඕනේ ඊළඟ සැරේ අධිරේදී ඉස්සර වෙල දුගතියෙන් අයින් වෙනවා දුගතියෙන් අයින් වුණාම තමයි මේ සෝතාපත්ති ඵලයටපත් උනා කියලා කියන්නේ එතකොට දුගතියෙන් අයින් වෙනවා කියන එක තමුන්ගේ ඇතුළාන්තයෙන් තමුන්ට අවබෝධ වෙන්න ඕන තමුන් දැන් එතෙන්ට වැටෙන වැඩ වෙන්නේ නැහැ ඇතුලේ අන්න ඒක තමයි සුගති දුගතියෙන් මිදුණා කියන එකේ තේරුම එහෙම දුගතියට වැටෙන වැඩ වෙන්නේ නැහැ එහෙම වැඩ වෙනවා නම් සෝවන්න එතකොට ඒක තමුන්ම තමයි විනිශ්චය කරගන්න ඕන තමුන් තුල සිද්ධ වෙන මේ මනසේ ස්වභාවය අනුව ඇතු මේක බොරුවට කරන්න බෑනේ මේ පොඩක් මොකක් හරි දැක්ක කියලා සෝවන් වුණා කියලා එහෙම බෑ මේක දිගටම යන්න ඕන අනිත් එක තමයි පොඩක් කරලා මොකක් හරි එලියක් දැක්ක හරි නිකන් එකපාරට නැති වෙලා ගියා හරි වෙලා සෝවන් වුණා හරි දැන් මං සෝවන් කියලා එහෙම බෑ දිගටම මේක යන්න ඕන එහෙම එකක් දැක්ක පළියටම සෝවන් වෙන්නේ ඒක ඒක ඒ ස්වභාවයට පත් වෙන්න මේවක වුණා හැබැයි ඒක ස්ථිරසාර වෙන්නේ දිගට මේක ගියොත් තමයි ඵලය ලැබෙන්නේ සෝවන් එකයි ඵලය දෙකක් නේදනේ එතකොට සෝ ඒ මාර්ගයේ ගිහිල්ලා අරම අර වගේ ක්ෂණයකට පත් වුණා නමුත් ඒක ස්ථිරසාරවම සෝවන් වුණා කියන තැන හිටියොතින් වැරදි ඒකේ ඒ ඒ ඒක දිගේ දැන් හොඳටම විදර්ශනාව කරන්න ඕන තමයි එතකොට තමයි අර හැම එකම කරන තියෙන්නේ මේ දැන් අපි රස්සාවකට ගියත් නේද අර තියෙන්නේ මාස 6ක් ස්ථිර කරන්න මාස 6ක් යනවනේ නේ මාස 6ක් අවුරුද්දක් ගියාමනේ රස්සාවක් වුණත් ස්ථිර කරන්නේ නේ වැඩ හොඳද බලලා ඒ වගේ තමයි මේවත් මේවත් මේ එකපාරටම නිකන් ඊනියක් දැක්ක වගේ මම මෙහෙ මෙලියක් දැක්ක ලයිට් එකක් දැක්ක ඔහොම කියලා රැවටෙන්නත් පුළුවන් හරි විදියට වෙන්නත් පුළුවන් මොන විදියට වුණත් හරියට මේකේ ප්‍රතිඵල බලන්න නම් අපි විදර්ශනාව තුලම යන්න ඕනේ එතකොට තමයි තමුන්ට ටික ටික තමුන්ගේ අවබෝධය ඒක හරි කියන තැන තමුන්ට ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ ඇතුලේ ඔප්පු වෙන්නේ එතකොට අර මං කිව්ව වෙදේ වෙලා තියෙන්න ඕන දුගතියෙන් අයින් වෙන ස්වභාවයේ මානසිකත්වයක් ඇතුලේ හැදිලා තියෙන්න එතකොට තමයි යන්න එතන ඊ ඵලය තුල ඉඳලා ඊට පස්සේ ඊළඟ ඒවාට යන්නේ ඒ විදියට තමයි යන්න ඕන. ඉතින් සෝවන් වුණා කියලා ගෙදර මේ ලুকু නඹු නාමයක් හම්බුණා කියලා ගෙදර ඇයට සෙල්ලම් දාන්න යන්න එපා. එතකොට ඒක සෝවන් නෙමෙයි. දැන් අපි අපේ ස්වභාවයන් ගැන කවුරුද දන්නේ නේද? ඉතින් ඒ අපි නැත්තම් මං උයන්නේ නැහැ මං රහතනේ ඔයා උයන්න ඔයා ඔක්කොම හොදන්න. එහෙම බෑ. අපි අපේ ස්වභාවය තුළ අපි ඉතින් කර්මානුරූපව මේ ආයුෂ ඉවර වෙනකන් අපි ඉන්න ඕනේ. ඒ ඉන්නකොට අපි ඒ අපිට ඒ කළ යුතු දේවල් අපි කරන්න ඕන නේද? නැතුව දැන් ඕගොල්ලෝ සෝවාන් කියලා, සකෘදාගාමි කියලා, අනාගාමි කියලා මං දැන් මේ 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 මෙතන ඉන්නේ දැන් මං වළං හොදන්නේ නැහැ. ගේ අතු ගන්න. එහෙම ඉන්න බෑ හරිද? එහෙම එහෙම මානසික ඉතින් සමහර වෙලාවල් වලට එන්නත් පුළුවන් මොකද මේකේ ප්‍රඥාවෙත් මේ අධියරවල් තියෙනෝනේ සමහරු ගොඩාක් ප්‍රඥාවන්තයි සමහරුට එච්චර නැහැ සෝවන් වුණත් එච්චර හොඳට ප්‍රඥාව මදි යා මිත්‍යා දෘෂ්ටි වලට වැටෙන ස්වභාවය වැඩි වෙන්න පුළුවන් ඒ වගේ තියෙනවා එතකොට මේ ප්‍රඥාව දියුණු කරගන්න තමුන් අර විදර්ශනාව හොඳටම කරන්න ඕන එතකොට තමයි මේ ස්වභාවයට එන්නේ නැත්තම් ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ හැමෝටම එකම විදිය නෙමෙයිනේ ප්‍රඥාවෙත් ස්වභාවය ඒ කාල බුදුහාමුදුරුවෝ කාල සිටියනේ නේද ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහ රහතන් වහන්සේ කිව්වේ නේද එතකොට ඒ වගේ පටස් ගාලටක් ගාලා අල්ලන ඒ ස්වභාවයේ තියෙන බොහොම ගැඹුරු ප්‍රඥාව තියෙන අයත් හිටියා ටික බොහොම අමාරුයි ඒ කියන්නේ කොටස් හතරකට බෙදුවේ ටග්ගාල කියන්නේ මේ ටග්ගාල කියන එක මෙහෙම නෙමෙයි එයා ටග්ගාල වචනමයි කියවෙන්නේ. එයා ඉක්මනින්ම ඒක එයාට කියන දේ ඉක්මනට අවබෝධ වෙනවා.
අවබෝධ වෙනකොට යාට ඒක අල්ලගෙන යන්න ලේසි සමහරුන්ට අර මේ කොච්චර කරත් අර දෘෂ්ටි වලට වැටෙන වේගෙ වැඩි ඒගොල්ලන්ගේ ප්‍රඥාවෙන් අඩු කෙනා එතකොට ඒගොල්ලන්ට ටිකක් කල් යනවා තව ඉන්නොත් ගොඩාක් යා මේ මේ වීරවන්ත වෙන්න ඕන හතරවෙනි එකා නම් මෙලෝ රහන්නේ ඌට කොච්චර අර පද පරමල කියන්නේ ඌන්ට කොච්චර කිව්වත් බෑ ඌන් ඉතින් අහගෙන ඉන්න වගේ ඉඳලා අදත් ඇති පද පරමල වුණ තරම් ඔය ඉන්නවා ඉඳලා ඉතින් බෑල ගියාට පස්සේ ඌව කරන්න පුළුවන් දේවල්ද ගගා යනවා එතනින් ඉවරයි යා ඒගොල්ලෝ පද පරමල දැන් ඔයගොල්ලෝ කියන්න විදියකුත් නැහැ නේ මෑණියෝ කිව්වනේ දැන් අපි කියන ඒවත් ඔක්කොම මග යනකොට එහෙම තමයි ගමන යන්න වෙන්නේ තමුන්ගේ කුණු තමුන් හොදගන්න එකක් මේ කරන්නේ කුණු කියලා කියන්නේ අපි හොඳයි කියලා හිතාගෙන මේ ජීවිතේ කරන දේවල් වල තියෙන ඒ නිස්සාරත්වය අවබෝධ කරගැනීම ඇත්තටම කුහකකම් ඔය එක ටික කියන ගතිය පලිගන්න ස්වභාවය මේව බොහොම පහත් දේවල් අනුන්ට නින්දා අපහාස කරන ඒවා ඒවා බොහොම වැඩකට නැති දේවල් අනුන්ගේ අනුන්ව විවේචනය කරන එක ඒවා අපිට සසර හදන දේවල් ඒවයින් අයින් වීම දැන් භාවනා කරාම ඕව කරන ස්වභාවය අඩු වෙනවද ඔගොල්ලෝ භාවනා කරානේ ඈ භාවනා කොච්චර දුරට කර මේ භාවනා කරලා ඉවර කරපු කෙනෙක් නෑනේ දැන් මට එයාගෙන් අහගන්න එක දැන් කොහොමද කියලා එතකොට අහගන්න පුළුවන් එයාගෙන් මේ ඉවර කරා ඒගොල්ලන්ගේ ස්වභාවයන් මට ස්වභාවයන් හොයන්න ඕනේ ඒගොල්ලන්ගේ කෙලෙස් වලට මොකද වුනේ ඒක හැංගිලා තියෙනවද දුක නැද්ද පීඩාව නැද්ද ඒ හුස්මට හිර කරන්න බෑ මොකට ඉතින් ඉර කරන්නේ නේ ඔව් ඉතින් දැන් සෑහෙන කාලයක් එහෙම දැන් කරලා බැලුවා මේ මගේ හිත නම් ඉතින් හැම වෙලේම සිතුවිලි වලට යනවා එතකොට මේ අමාරුයි ඒක අර දැන් ඥාන කියනවා 1 2 3 කියලා මට හිතා ගන්න බෑ ඒක ඉතින් මොකද වෙන්නේ කියලා මගේ හිත හැමතැනම යනවා ඒක මෙයාගේ නෑ ඔය හතරවෙනි එකේද ඉන්නේ ඈ දෙන්නම එකනේ නෑ නෑ වෙනම අපේ ළඟ හිටිය ගෙවල් ළඟ සිතුවිලි දිහා බලාගෙන හිටියා එතකොට දැකලා මොකද්ද කරේ ඒවා වැඩක් නැති බව දැනගත්තා දැකගත්තා අවබෝධ වුණා දැන් එන්නේ නැහැ සිතුවිලි එනවා ආවට අර දුරෙද්දකට කළු ඩොට් එකක් වැටෙනවා වගේ පේනවා. ටක් ගාලා ආව හැටියෙම මේක වැඩක් නැති බව තේරෙනවා. හා එතකොට? එතකොට ඉතින් ඒක නැති වෙලා යනවා. එතකොට? එතකොට අර කවුරු හරි බැන්නත් ඒක මේ ඒ කියන්නේ ඒක අල්ලගන්න දෙයක් නැති බව තේරෙනවා. ඒ කියන්නේ ඇයි? ඉතින් බැන්නම මේක හැදෙන ඕනේ පටස් ගන්න. ඔව් ඒ හැදෙනවා. හැදුනට අන්තිකට හැදෙනවනේ ඒකනේ දකින්න ඕනේ ඉතින් ඔය ඒක දකින්නවා ඉතින් වැඩන්නේ නැහැ කියන්නේ ඉතින් ඒක දකින්න දෙයක් නැහැනේ හා ඔයා මෙයා තර්කමයි නේද කරන්නේ ඒ කියන්නේ මේකේ ගැටෙන්න දෙයක් නැහැනේ ඉතින් මේක කියලා අතාරිනවා එහෙමද එහෙම නෙමෙයි එහෙනම් කොහොමද ඒ කියන්නේ මේක උපාදානය කරගන්න දෙයක් හා උපාදානය කරගන්න ඕන නැහැ කියලා අතාරිනවා එහෙමද එහෙම නෙමෙයි. ඒ කියන්නේ තරහ සිතුවිල්ලක් එන්නේ නැහැ. තරහ දැන් තරහ සිතුවිල්ලත් එක්ක එන එකනේ දුක. ඔව්. එතකොට දුක ඔයා කියනවා හා මේක දැන් උපට හේතුව ප්‍රත්‍යක්ෂ වුණාම නෑ. මොකද දුකට හේතුව ඔහොම වෙනවද අනේ? ටොම් පචනේනේ. ඇඩ් එක නිකන් මේ එහෙම ඇප් එකක් දානවා නේද?
එහෙම නෙමෙයි මේක බුදුහාමුදුරුව කිව්වේ. බුදුහාමුදුරුව කිව්ව දේ තමයි සකස් වෙන සිත දකින්න නිශ්ශබ්දව ඒක වැඩක් නැහැනේ කියනවත් උපාදානය කරනවා කියලා මුකුත් නෙමෙයි ඒකට කිසිම විග්‍රහයක් නොකර ඒක දකින්න. ඒතොර ඒ Nirodhaya තුලත් Nirodhayat හොඳටම දකින්න. එතනින් ඉවරයි මේ වැඩේ. ඔව් එතනින් ඉවරයි. ඔව් ඒක එතන ඇවිල්ලා යන විත්තිය දකිනවා. කියන්නේ සකස් වෙන හිත නැති වෙන විත්තිය දකිනවා. එච්චරයි. හ්ම්. ඉවරයි එතන. ඔව් එතනින් ඒ වෙලාවට ඒක දැන් කොච්චර කල් ලෝක කරාද? අවුරුදු 7ක් 8ක්. දැන් රහද්ද? අර මේක වගේනේ මේක 20ක් කරලා හතක් හොඳයි ඉතින් තව කොච්චර කල් කරන්න ඉතුරු වෙලා තියෙද තව හතක් වයස කීයද දැන් 52 ඔය නෑ වයස නෙමෙයි භාවනා කරන්නේ දැන් කරන්නේ ඇයි ඔය තරුණ වයසේ අසුනද බැඳලාද බබාල ඉන්නවා බබාල නෑ ආ හොඳයිනේ බලන්නකො එතන උණු ඉඳාසන්නේ ඒ උනාට ඕක කියන්න වටින් නෑ නේද බබාල නෑ කියලා බබාල නැහැ කියලා නේද? දැන් කාට කවුරු හරි බබාල නැහැ කිව්ව ගමන් මේ සමාජ නම් බලන්නේ කොහමද? ඊ වඳ ගෑණියෙක් නේ. නැහැ. මම වටේ ඉඳන් ගන්න. මහත්යරත් ඥානක් නැති නිසා අපි ප්‍රශ්නයක් නැහැ ඒක. එයත් ධර්මයේ මේ නිවන් මාර්ගයට කැමති නැහැ. කැමති. කෝ? අදාවේ. ආ යාද? ආ හොඳයි. කතා කරන්න හිටියවන් එයත් එක්ක. මේ මෑණියන්ගේ මේ දේශනාවේ තමයි මම දැන් සති තුනකට විතර කලින් තමයි අන්න පටන් ගත්තේ. ඇත්තටම මේ මං හිතගෙන මේ එහෙම දැනගෙනම හිටියේ නෑ. මං හිතේ මෙච්චරකල් බණ අහලා ධර්මයේ දැන් අර දැනුම අවබෝධ දැනුම තමයි ඕනේ කියලා. ඉතින් මෙච්චරකල් දැනුම ගත්තා අර භාවනාවත් අර විදියට තමයි හිතුවේ කරන්න ඕනේ කියලා. පස්සේ දැන් මේ මෑණියන් වහන්සේගේ දේශනාවේ තමයි ඇත්තටම මාත් බලුවා දැන් මගේ හිතේ සිතුවිලි එනවා මට ඒක පුදුම කරදරයක් ඇත්තටම වෙන ප්‍රශ්න ඇත්තටම නෑ අපට මේ ඉතින් බලුවා මේ හිත මෙච්චර මේ වද දෙනවා ප්‍රශ්න කරනවා මොන කරදරයක්ද කියලා ඊට පස්සේ මේ මෑණියන්ගේ දේශනාවෙන් තමයි මම දැනගත්තේ අර මේ හිත ගැන බලන එක ඉතින් ඊට පස්සේ මම දැන් දේශනාව හිත ගැන බලන එක මේ මේකයි කියලා අර අර එන සිතුවිලි අර නොසන්සුන් කරන සිත් තමයි අපි විග්‍රහ කරගන්න ඕන කියන එක නේද? ඒවයි තේරුම් ගන්න ඕන කියන එක. මේක එක උස්ම දිහා බලන් ඉන්න එක නෙමෙයි. අන්න අර ටිකයි අපි මේ මේ ඒවා තුලයි දුක තියෙන්නේ කියලා අවබෝධ කරගන්න එකයි මේ බුදුහාමුදුරුව කිව්ව දේ. එහෙම තමයි මෑණියෝ. නැත්තම් මං ඉස්සර මෑණියෝ දැන් එළවලු කපනකොට මේ දැන් බණ්ඩක් ගන්නවා කපනවා එහෙම හිතුව දැන් ගෑනකල් මං ඊත් බැලුවා මට වඩා වේගෙන් ඒක වෙනවා. ඒත් මං හිතුවා මේක පුරුද්දකට වේගෙන් වෙනවනේ ඒක ගැන නෙවෙයි වෙන්නේ ඇති කියලා. ඒත් ඉතින් වෙනේම බැලුවට මට තේරුන්නේ නැහැ. පස්සේ දැන් මෑණියන් වහන්සේගේ අර දේශනාවෙන් තමයි මම දැනගත්තේ දැන් ඒක වෙනම යනවා දුවන හිතනේ බලන්න කිව්වේ. ඊට පස්සේ මං තේරුම් ගත්තා ආ මේ හිත තමයි දැන් බලන්න ඕනේ කියලා. ඉතින් හැබැයි මෑණියන් වහන්සේ දැන් අර අරයා කිව්වාගේ මම සමාල්ලාට අර දැන් ඒක දැන් අර ළමයිගේ ප්‍රශ්නයක් වුණොත් දැන් ඒක බලලා ඉවර කරනවා වගේ තාම මං ඒක ඉවරුනහම තමයි තාම බැලවෙන්නේ. මොකක් ඉවරුණා මේ? ඒ කියන්නේ දැන් ඒ දැන් හිතේ සිද්ධිය හිතේ ගිහිල්ලා. ඔව්. ඒක දැන් තාමම ටික ටික දැන් කරගෙන. කමන්නේ නැහැ. හිතේ ගියත් කමන්නේ නැහැ. ඒ ඒ හිත දක්කනම් ඔයා. ඒ ඒ කියන්නේ ඔයා දක්ක මේ හිත යන විදිය. ඔව් දක්නවා. මේ මෙතන කැපුණාට මේක යනවනේ කියලා අන්නේ අවබෝධය ආවනේ ඔයාට. ඔව් ඒක තමයි. ඒක නන්න. ඒක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ හිත දුවනවා කියන එක මේක තමයි කියන එක. අපි වැඩ කරාට අපි හිතනෝ අපි මේ වැඩේ කරන එක විතරයි කියලා නෑ. මේ මනසට හැකියාවක් තියෙනවා මේක පැත්තක දාලා මෙන්න මේ අකාට දුවල යන්න වෙන තැනකට. ඔව් ඒක තමයි. අන්න ඒක ඒක අවබෝධ කර ගැනීම තමයි අවශ්‍ය කරන්නේ. ඔව් මෑණියෝ ඒක නම් නැතු ඒක ඒක ඒකේ සමහර මටත් ඒ වගේ ඒකේ යන වෙලාවල් තියෙනවා. ඒ උනාට මම ඒක දකින්නවනේ.
प्रश्न मे मट तीन सहलू तम एक सकाश स्थित मैं हमलाम के एक नैतिकरा बेह स्थित नैतिकरा बेह एक बेदेन स्थित अभी दमे नैतिकरा उत्साह महा विशाल प्रश्न वेन्न तो हेम कर मन साउल कर मानसिक रोहाल මොකද මනසට එහිම ඒවට යන්න ඉඩ නොදී ඉඳීම තුළ එක අරමුණකට හිස තද කරගෙන ඉඳීම තුලින් මනස අවුල් වෙනවා මේකේ සිස්ටම් එකක් තියෙනවනේ මේකේ මේක පවතින ඕන ස්වභාවයක් තියෙනවා වේග මේකට අවශ්‍ය කරන වේගයක් තියෙනවා අපි ඒක සුණු විසුණු කරන්න අපිට අයිතියක් නැහැ එහිම කරොතින් මානසික රෝග ඒ ක්‍රමවේදය තුල ඒකට යන්න ඉඩ අරින්න ඕන යන්න ඉඩ ඇරලා අපි ප්‍රඥාවෙන් ඒකේ ස්වභාවයන් අපි ඒව මේ විග්‍රහ කරගන්නවා අපි ඒව අවබෝධ කරගන්නවා එතකොට ඒ සිත අපිට වදයක් නොදී නැති වෙලා යනවා අපි ඒක බලෙන් නැති කරන්න ගියත් මනස අවුල් වෙන්න පුළුවන් ඒක අරමුණක හිත ඔය භාවනා ක්‍රම වලින් ඒ හිත තද කරගෙන ඉඳිල තුලත් අරවට ඉඩ නැති නිසා අවුල් වෙන්න පුළුවන් මනස තව දෙයක් තමයි මෑණියන් වහන්සේකින් දැනගන්න ඕනේ දැන් අර මේ මම කියන එක තාම අපට දැනෙනවනේ මට දැන් ඕ ඕ ඒක අර නැති කරගන්න ඉතින් ඒ එහෙම ඒක නැති වෙන්නේ ඔය විදර්ශනාවත් එක්ක තමයි එකපාරට නැති වෙන්නේ නැහැ කෙලස් නැති වෙන්න ඕන සම්පූර්ණයෙන්ම කෙලස් නැති කෙලස් ඉවර වුණාම තමයි ඒ ස්වභාවය නැති වෙන්නේ ඒකට තමයි අපි ඉතින් අවසාන මේක රහත් කියලා කියන්නේ ඔය එතකන් මම ඉන්නවා ඒ මම තමයි අර දුවන්නේ ඒ දුවන එක දුවන එක තුල තමයි මම හැදෙන්නේ කෙලස් වලින් එන්නා ඒකෙන් අයින් වෙනවනේ දැන් එතකොට අන්න ඒ මමත්වයේ එතන වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ අපි ඒකෙන් අයින් වෙනවා අයින් වෙලා ඉතින් අපි ඒ අයින් වෙලා මේකට සිහිය යොමු කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ මේක කපන්න ඕන සිහිය මේකට අවශ්‍ය කරන වේගය ඒ ඔක්කොම මේකේ තියෙන එකක්. ඒක සාමාන්‍ය හැම මිනිසෙකුටම පිටිටලා තියෙන දෙයක්. අරක දුවන එකත් හැම මිනිසෙකුගේම ස්වභාවය මනසේ. අපි ඒකේ වෙන අවාසිය තමයි ඒකේ දුවනකොට අපිට අකුසල් සිද්ධ වෙනෝ කෙලස් එකතු වෙලා. මාමත්වයක් ගොඩ නැගිලා මාමෙක් හැදෙනවා. එතකොට අපි අන්න ආත්ම දෘෂ්ටියක් එක්ක ලොකු අකුසල කර්ම වලට යනවා. එතකොට කර්ම හැදිලා සංසාරේ යන්න වෙනවා. ඒක නවත්තන්න අපි කරන්නේ අපි දැන් වැඩක් කරන වෙලාවට යනකොට තමයි අපිට ගොඩක් ඒක පහසු ලේසි දකින්න සකස් වෙන සිත එතකොට ඒ වෙලාවට ඒක දකින්න නැති වෙලාව වැඩක් කරන්න නැතුව ඉන්න වෙලාවට සිත දුවන හැටි දකිනවා එතකොට අපි ඒක නිසොල්මනේ ඒක මේ සකස් වීමක් විදියට දකිනවා එච්චරයි එතකොට අපිට ඒ සිත නිරුද්ධ වෙලා ගිය බව ඔප්පු වෙනවා එතකොට ටික ටික ඒක දියුණු වෙන්න තේරෙනවා මේ ක්‍රමවේදය තුලින් නේද මේ අකුසලෙන් මිදෙන එක සිද්ධ වෙන්නේ සිත සිල්වත් වෙන්නේ මෙහෙම නේද ප්‍රඥාව අවබෝධය යථාර්ථය මනසේ හටගන්නේ මෙන්න මෙහෙම නේද කියන අවබෝධයත් එනවා ටික ටික එන්නේ හැබැයි එක පාටම නෙමෙයි එක පාටම එන්නේ නැහැ එක දිගට කරගෙන යන්න ඕනේ ඕ ඉතින් ඒක බරක් නෙමෙයි බරක් වෙලා නිකන් මේ උකෝම බලන්න උණු එහෙම ඒ වගේව දාන්න එපා. ඒ වගේ මිත්‍යා දෘෂ්ටි වලට වැටෙන්න එපා. බොහොම සහල්ලුවෙන් දැක්ක එච්චරයි. ඒක වර්ගීකරණය කරන්න යන්නත් එපා. කතා කරන්නත් එපා ඒකත් එක්ක. අන කතා කරන ස්වභාවයක් තියෙනවනේ ඒකත් එක්කනේ. සාධාරණීකරණය කරන්න. අන හරි. ඒක නැතු වෙන්න. ඕ ඒක එහෙම වෙනකොට තමයි අන ටග්ගාල එතනින් අයින් වෙන්න ඕන. එහෙම තමයි යන්න ඕන. සිහියෙන් බෝංචි කපනවා නෙමෙයි. සිහියෙන් කිසි වැඩක්. ඒකට අවශ්‍ය කරන සිහිය තියෙනවා. විශේෂ සිහියක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ වැඩ කරන්න. ඉස්කෝලේ යන ළමයිටත් එහෙමයි. උගලන්ට අවශ්‍ය කරන මේ සිහිය, මේ මතකය, මේ පාඩම් කරන්න අවශ්‍ය කරන මේ හැම දෙයක්ම උගලගේ තියෙනවා. ඒ තියෙන දේවල් තුල තමයි උගලෝ මේ වැඩේ කරගෙන යන්න ඕන. නැත්නම් මේ සිහියෙන්ම පාඩම් කරන්න ඕන, සිහියෙන්ම පාඩම් කරන්න ඕන කියලා අරක කියවන්න ගියොතින් පොත මොකද්ද වෙන්නේ කියවන්න පුළුවන්ද එක වචනේ වෙයි හිත දුවනවද නැද්ද පාඩම් කරනකොට හිත දුවනෝනේ
हित दिव्वा तो गोलो मे दें तुम दें दर्शन दिला मे के हित दिव्वा तो गोलो विभाग वाली पास पाड़ कर दर्शन कर्मान रूपो सिद्ध विन देवा मेक तुंग अरे हित दुअन हित दकीम तुंग अरे मनसे नोसान सुन भव नतिकर पुड़वा एक विशेष है कि आवा तू पाड़कर एक सीएंग नोन के लिए का ना पाड़कर नोन सीए दिए नो के रस्सा वक्र ते मैं सीएन रस्सा वक्र के लिए का ना ये ना थिंक बोस गेला इंदलाम विदर्शन कर पैनी हमें को विदर्शन कर ऑफिस गांट वैडी करके अब आई थिंक अरे आकुशाल पैता क्रियात्मक है अरे चांस विदर्शन आवकनाट जॉब कर अरे याम बेरगे इन पुड़वा अरे आकुशाल वाले बैठे तम इतने तीन वासी तो या टिकेन टीके टिकेन टीके मे पे दीवन वेन को या रसाव एक सामान्य विद्युट के नमूत तमोंगे गमन मे पे इवर करमी यान एम तेरन अद इसरूट वो खा गया ना सीते आने का वो तो दाखी ना वादे नो दा कम ये बात मुको देख रहा है ये दरा रही है ना अलमारी दा ना वादे नहीं वाह दाखी ना टिया ये आड़ पास अरे ये तो एक सामान्य दिया प्रश्न निरोधे दखने देखे कोई वेलावेद सिहिय इपेद्वे कोई मोहते दे सितट ए वेलाव तमय निरोधे दाकिन वेलाव इसेल्लद पासेद एहेम ओन्ने तमुट तेरेनव एक गिया कियला एक तमुंगे विदर्शनाव तुलिन लबेन ज्ञानयक ने एक गिहिल्लाय मेक देखे कियला एक प्रश्नयक ने दाकिन मोहत तमय वेदगत मेके तेनाद दे एहेम दियुनु वेन्न ओने हब एक तेन पाल भी हिटियो तीन वेडना टीका टीका हुआ आगा ना पुलवान तमुटा मे तमुंगे सामान्य स्वभाव तुला तमुंगे मन से अवकाश वेडी स्वभाव निष्कलंक बावक तेरे नम अरे हिस बावक ने मे निष्कलंक हरि निका अरे दाहयाक नैति स्वभाव तुला निका गुप्त हिम अरे कुहरयाक तुला तीन हिम हिस बाबाक वगे काक ने मैं मेक निका मानस विवृत वेला तीन हिस बाबाक कर हिस ने मैं अरे मैं अवकाश वैडी बाबाक हिम तेरे नो दें आप हित वाले जीवत्व न जीवत्व न मेक मैं अतुलट यान गति आक तीन वन एने निका हिरावेच्च गति आगतीन वन अने आयंगे आयंगे अरे हिरावेच्च गति अरे ओपन आय को वेनो ओपन वेनवा ठीक है बुध आम के निवान मार्गे विवृतवेन विवृतवेन तमाय बैबलेन्नी के ए आई मानस बैबलेन्नी मानस आलोक मतनी मे विदर्शनाव दून वेन तारमट मानसिंग आयंग वेन तारमट एम तेरन अद वेलाव की अम्मो कांड नहीं ना प्रश्न है इसको ले आला मैं ये आ भी दिया बलन मटे अद आवे आई मैं आ कांड नो कलांगे इला आ अपन आवाज़ तो नो की ये रे दें की देखा हमारा है ने देखा टा काली बर कराने पुरन साद्दे इन्ने बैया काटिये काना कोटे पुरु अन्य देखा टा तीन ना आप हाउ देश ना